ආයුබෝවන් කියල පිළිගන්නා මේස තීත අපේ ෆ්‍රෙන්ඩ් පොඩ්කාස්ට් එකට මම උදාර මම කනිෂ්ක මේ අපේ 26 වෙනි එපිසෝඩ් එක මේ සති අපි කතා කරන්න හිතුවා මේ දවස්වල රටේ වෙන මේ අපි මේ කතා කරන්නේ 2021 සෙප්තැම්බර් 7 වෙනිදා මේ දවස වෙද්දි මේ රටේ ටිකක් ප්‍රසිද්ධ වෙච්ච දෙයක් තියෙනවා පොඩි වෛරල් ගියපු වීඩියෝ එකක් නිසා උණු සිදුවීමක් ඒක නිසා අපි හිතුවා කතා කරන්න ඇත්තරම වීඩියෝ එක සම්බන්ධ වෙන සබ්‍ය දර්ශන අන්තර්ගත වීඩියෝක් විදිහට අපි කල්පනා කරා කතා කරන්න ඔය අසභ්‍ය දර්ශන නැත්නම් අසභ්‍ය වීඩියෝස් වලින් ඒ කියන්නේ ඔය බලනවනේ කියන ඔය පරිහරණය කරන කෙනෙක්ට වෙන්න පුළුවන් ඉම්පැක්ට් එක එයාගේ බ්‍රේන් එකට මොකද මේක රිසර්ච් ගොඩක් වෙලා තියෙන ටොපික් එකක් අපි එහෙනම් වැඩේ පටන් ගමු මූවි රිවිව් එකකුත් තියෙනවා මූවි රිවිව්ස් නෙමෙයි මේ සතියේ ටීවී සීරීස් රිවිව් එකක් මං කියෝ මේ සතියේ එපිසෝඩ් එක ඔයගොල්ලෝ ඒ කියන්නේ පබ්ලික් කෙනෙක් කෙනෙක් ස්පීකර් එකකින් දාලා ගහන්න බැරි නම් එහෙම අහන්න එපා මොකද මේ ටොපික් එක ඇත්තටම සමාජුන්ට ඒ කියන්නේ අපේ රටේ අපේ කල්චර් එකේ විදිහට හරිම මේ මේ හැංගිලා කතා කරන දේවල්ද අන්න ඒ වගේ දෙයක් මේක ඇවිල්ලා වෙන්නේ මේකේ වෙන්නේ මේ කියන්නේ අපි ගත්තොත් එහෙම ඔය දැන් අපේ රටේ වගේ ෆෝන් කෙලිම ෆෝන් කියන්න පුළුවන් නේ අපිට ඕක හරි ඕපන් තියෙන දෙයක් නේ පිටරටවල තියෙන ලොකු කම්පැනි පවා තියෙන මේ ඉන්ඩස්ට්‍රි එකේ මේ වීඩියෝස් තියෙන මේවා මිනිස්සු බලනවා අතර මේක මේ අර සෝෂලි මේ මේ ඇක්සෙප්ටඩ් දෙයක් නේ අපේ කල්චර් එකේ නෑ අපේ රටේ මිනිස්සු කරනවා අපේ රටේ මිනිස්සු කරලා රෙකෝඩ්ස් පවා තියලා තියෙනවා Google එකේ මේක අතර මේක ඇඩික්ෂන් එකක් වෙනවා ඇඩික්ෂන් එකක් වෙන්නේ අර අපි ඔය කියනනේ අර මිනිස්සුන්ගේ තියෙන දේවල් අතරම මේ මේක නෝමල් දෙයක් සාමාන්‍යයෙන් ෆෝන් වීඩියෝස් බලනවා කියන එක නෝමල් දෙයක් මම නම් ඒක වැරද්දක් දකින්නේ නැහැ මම හිතන්නේ කනිෂ්කත් එකේ වැරද්දක් දකින්නවා ඇති කියලා මොකද ඒක මේ අපි කාටවත් එහෙම කියන්නේ නැහැ ඔය මේක බලන්න කියලා අපි එහෙම ෂෙයා කරන්නේ නැහැ නෙවෙයි ඒක අර අපි මේ අපි ජීවත් වෙලා ඉන්න කාලවකවානුවත් එක්ක දේවල් අපි මේ يعني අර human need එක වගේ නේ ඔක ඔය හෝමෝන්ස් එක බැලන්ස් කරගන්න ඔය කරන වැඩේ ගොඩක් අය ෆෝන් බලන මේ ඕක වෙන ප්‍රැක්ටිකල් මද ප්‍රැක්ටිකල් කියන්නේ ඕක ඇත්තටම වෙන මොකක් අපි කවුරු පබ්ලික් කතා කරන්නේ කොල්ලෝ නම් කතා කරනවා ඉතින් ඕනි තරම් ඉස්කෝලේ මේ කාලේදී ඔය අර අපි කලින් එපිසෝඩ් එකේ කතා කරා නේද කංශක මේ සෞඛ්‍ය පීරියඩ්ස් වල හරියට අපිට සෙක්ස් এডুকেෂන් කියන එක හරියට ලැබෙන්නේ නැහැ කියලා ගොඩක් අය මේ ඕක ලැබෙන්නේ මේ මේ වීඩියෝස් වලින් බලලා තමයි මේ වීඩියෝස් වල තමයි ලබා ගන්න. ඒ නිසා අපි අපි දැනට කිසි ප්‍රශ්න නැහැ. ඔයගොල්ලන්ට ඒකයි කිව්වේ මුලින්ම හෙඩ්ස් අප් එකක් දුන්නේ. පබ්ලික් ස්පීක් එක වගේ අහනවා නම් මේ එපිසෝඩ් එක අහන්න නැතුව හිටියනම් හොඳයි. මේ කියලා. මේවා. දැන් අපි අද කතා කරන්න යන්නේ පෝනෝග්‍රැෆි නෙමෙයිනේ. පෝනෝග්‍රැෆි හැදෙන්නේ කොහොමද කොහෙද පටන් ගත්තේ ඒව නෙවෙයි අපි කතා කරන්නේ. අපි ඒක කතා කරලා තේරුම් ගන්න නැහැනේ. මොකද අපේ කට්ටියට කොච්චර හෙන ප්‍රොඩක්ෂන් කම්පැනි වලින් වීඩියෝ කරත් දුන්නත් හරියන්නේ සෙට් එකක් නෑ ඔය මේ පොඩි පොඩි ඔය ගල් උඩනකගෙන එහෙම ලංකාවේ කරන පොඩි පොඩි දේවල් තමයි මාර දිට වෛරල් ගිහලා මාරු නන්දුවෙන් හොයලා බලලා කරන්නේ කරන්න කියන්නේ බලන්නේ ඇත්තටම මේ අපිට කතා කරන්නේ මේ ෆෝන් කියන එක මේ ෆෝනෝග්‍රැෆි සම මේ ෆෝනෝ වීඩියෝස් බලන එක මේක සාමාන්‍ය ටෝටල් මම කලින් වගේ නෝමල් දෙයක් හැබැයි මේක සමහරව මේකට ඇඩික්ට් වෙලා තියෙනවා ඔයගොල්ලෝ දන්නනේ ඇඩික්ෂන් එකක් කියන්නේ මොකක්ද කියලා සරල ඩිෆිනිෂන් එකක් අපි දුන්නොත් එහෙම පොඩ්ඩක් මේක අපි බලමු මේ ඇඩික්ෂන් කියන්නේ මීනින් එක ඩිෆිනිෂන් එකක් අපි බලමු දැන් ඇඩික්ෂන් එක කියන්නේ දැන් මොහරි දෙයකට මොහරි සබ්ස්ටන්ස් එකක් මොහරි ද්‍රව්‍යයකට හරි මොහරි ක්‍රියාවකට හරි අපි මේ අර සරලම කිව්ව ලොල් වෙනවා ඒ කියන්නේ ඒක වෙන ආතල් අපිට එහෙම සීන් දැන් ඩ්‍රග් ඇඩික් කෙනෙක් කියන්නේ ඩ්‍රග් එක ගත්තාම ලැබෙන අවුට් ෆීලිං එකට ඒ මොනසයා ඇඩික් වෙනවා. ඒකට ඒක එයාට ආස හිතෙනවා ඒක නිසා ඒක එයා කරනවා. ඒ වගේ පෝනෝග්‍රැෆි කියන එකත් අර ගොඩක්ම මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඇත්තටම මිනිසුන්ට ඇඩික් වෙන්න පුළුවන් බලන එක. මේ කියන්නේ බලන එක වැරදි හරි කියලා ජස්ටිෆයි කරනව නෙවෙයි. හැබැයි මේ බලන එක සමහර අය ඇඩික් වෙනවා මේකට. මෙන්න මේ ඇඩික්ෂන් එක නිසා සාමාන්‍ය මිනිස්සෙක් මේක මිනිසුගේ සාමාන්‍ය දෛනික අවශ්‍යතාවයක් නෙවෙයිනේ
ගතතෙන් දෛනික අවශ්‍යතාවයන්න්නේ ඔක්සිජන් ඕන උස්ම ගන්න වතුර බොන්න ඕනි කෑම කන්න ඕනේ වගේ පොහොන් බලන්න ඕනේ එහෙම නෑනේ. ඒ නිසා මේක ජීවිතේ එක පොයින්ට් එකදී ඔය පියුබටි කියන එකත් එක්ක නෙන්නේ. පියුබටි කියන එකට සිංහලෙන් කියන්නේ මොකද්ද බා? වැඩි පිළපත්තරනේ. අයිතෝ පියුබටි එකත් එක්ක නේ හෝමෝන්ස් අපේගේ එන හෝමෝන්ස් එක තමයි ඔය දේ වෙන්නේ. කියන්නේ අපි එහෙම මට මේක කියන එක දැන් මේ කාලේ හරියට ඇක්සෙප්ටබල් නෑ. එහෙම ඔපොසිට් ජෙන්ඩර්කට ඇට්‍රැක්ෂන් එකක් වෙන්නේ. ඒ කියන්නේ ඒක දැන් වෙනම ලෙවල් එකක තියෙන නිසා ඒක ඔපොසිට් ජෙන්ඩර් කියලා කියනක් බෑ. ඩිෆයින් කරන්නත් බෑ. මට ඔයගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවනේ ඒක ගැන. මේ ෆෝනෝග්‍රැෆි නිසා මේ ෆෝනෝග්‍රැෆි බලනවා. ගොඩක් අය බලනවා ගැහෙන අය, පිරිමි අය, වැඩි හිටිය අය හැමෝම බලනවනේ. ඕක බලලා ඉන්න එක වෙනයි. ඒ වගේම ඕකට ඇඩික්ට් වෙනවා සමහරු. ඒ කියන්නේ මේක බලන්න ඕනේ. තවද තුන් පාර හරි බලනවා. තමන්ගේ මොබයිල් ෆෝන් එකේ තියාගෙන බලනවා. නැත්නම් ගෙදර ලැප්ටොප් එකේ හරි බලන මොකක් හරි ඩිවයිස් එකේ තියන් බලන ඇඩික්ෂන් එකක් හැදෙනවා සමහරුන්ට. මේ ඇඩික්ෂන් එක ගැන කතා කරන්න ඇත්තට මේක ඒක ගැන කතා කරන්නට වැඩිය අපිටත් කතා කරන්න ටොපික් එක වෙන්නේ මේ ඇඩික්ෂන් මේ ෆෝනෝග්‍රැෆි වීඩියෝස් බලන එක සහ ඒක අපේ සාමාන්‍ය මනුස්සයෙකුගේ මොළයට බලපාන විදිහ. මේ ටොපික් එක ඔයගොල්ලෝ සංකීර්ණයි නම් මම මෙහෙම සරල කරන්න. ඔයගොල්ලෝ දන්නා අපිට අපි මිනිසුනේ අපි ශීර පරිසත්තු අපිට ඔක්සිජන් ඕනේනේ. අපේ පැවැත්මට ඔක්සිජන් අරගන්නවා. අපි ඔක්සිජන් වලින් කාබන් ඩයොක්සයිඩ් පිට කරලා ජීවත් වෙන්නේ. ඔයාට කිව්වොත් මම ඔයාට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු කරනවා කියලා. එතකොට ඔයාට මොකද වෙන්නේ? ඔයාගේ ඇඟට එන ඔක්සිජන් අඩුයි. ඔයාගේ ලෙවලින් අරයන් දින ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. ඔයාගේ මොළයට එන ඔක්සිජන් අඩුයි. එතකොට වෙන්නේ එක එක ඕගන් එක ෆේල් වෙනවා. මුලින්ම ෆේල් වෙන්නේ බ්‍රේන් එක. ඒ වගේ මේ ෆෝනෝග්‍රැෆි කියන එක ඩ්‍රග් එකක් විදිහට ඇඩික්ට් වෙලා හරි කොහොම හරි මේක ඔයා බලනවා නම් මේකෙන් බලලා වින්දනයක් ලබනවා නම් ඒක කොහොමද ඔයාගේ මොළයට බලපාන්නේ කියන එක තමයි අපි කතා කරන්නේ. මේක ටිකක් සංකීර්ණයි. ටිකක් නෙවෙයි ගොඩක් සංකීර්ණයි. මොකද මේක අද අපි කතා කරන දේ අපි දෙන්නම කනිෂ්කවත් මමවත් රිසර්ච් කරලා හොයලා බලපු දේවල් නෙවෙයි. මම මේ කියන්නේ මේ ටොපික් එක ගැන රිසර්ච් චෙක් කරා අපි ඉන්ටර්නෙට් එකේ හොයලා බලලා රිසර්ච් ස්ටඩි කරා මේකට ඩෙඩිකේට් වෙච්ච රිසර්ච් එකක් කරපු දෙනෙක් නේ අපි රිසර්චර්ස්ලා දෙන්නෙක් නෙමෙයි. අපි වහගත දෙ තමයි අපි කියන්නේ මේ ටොපික් එක කතා කරන්න ඕනි කියලා හිතුණා. මොකද අනවශ්‍ය විදිහට අපේ රටේ අර මේ වගේ අර දැන් මම කෙලින්ම කාරණාව කියනනම් පහන් තුඩාවනේ බං මේක පහන් තුඩාවනේ මොකද ඒක තියෙනවා මෙදස් වෛරල් යන ක්ලිප් එක වීඩියෝ ක්ලිප් එක. ඒකේ ඒගොල්ලෝ මේ ප්‍රොෆෙෂනල් විදියට වගේ කරලා ඒගොල්ලෝ ඒකෙන් ඉන්කම් එකක් ගන්න හරි කොහොම හරි වෙලා ඒක වෛරල් යනවා ලංකාවේ. ගිහිල්ලා ඒක මේ ලංකාවේ පොලිසිය ඇටෙන්ෂන් එක පවා අරගෙන පොලිසිය කියන ඒ කපල් එක අරෙස්ට් කරා හැමත් යනවා නිවුස්. එන වෛරල් අර සෙන්සේෂන් එකක් වෙලා තිනවා කිසිම තේරුමක් නැතුව. මොකද ඒක මේ ඒගේ මිනිස්සුගේ අයිතියක් නේ. තමන් කරන වැඩේ රෙකෝඩ් කරලා ඒක ඕනෙන්ට කරන්න පුළුවන්. එයා කරලා තින්නේ ෆ්‍රී ප්ලැට්ෆෝම් පාවිච්චි කරලානේ. දැන් ඒවට ගිහිල්ලා ඒව කන්සියුම් කරන මිනිස්සු විදිහට අපි මේ දේවල් ෂෙයා කර කර වටේ යවලා ඒක වෛරල් යවන තැනකට වෙන්න ඕනේ දෙයක්ද කියලා මම දන්නේ නැහැ. නැත්තම් මේ කොවිඩ් නිසා අපිට නියම අර වේලි වේලි ඉඳලා දෙයක් හම්බුනාම ඇති අපි ඒක උඩ දානවද මන්දා. කොහොම හරි ඒක දැක්කහම දැන් කියනවාට තේරෙනවා يعني මේක මාරු නන්දුවෙන් දැන් වර්තමානයේ මේ කොවිඩ් සිට්යුේෂන් එකත් එක්ක ඉන්ටර්නෙට් එකේම ජීවත් වෙන්නේ වැඩිපුරම බහුතරය ළමයි. ළමයි කියන්නේ ස්කෝල් ඉගෙන ගන්න ළමයි නැත්නම් ඒ ලෙවල් කරන ළමයි කැම්පස් වල ළමයි ඔහොම. ඒගොල්ලෝ මේ දේවල් ඒගොල්ලෝනේ මේක ඇත්තටම ට්‍රෙන්ඩ් කරන්නේ ගොඩක්ම දායකත්වයක් දක්වන ඒගොල්ලෝනේ මේක ට්‍රෙන්ඩ් කරද්දී කරන්නේ යන්නේ. ඒතොර මට කල්පනා වුණා දවස මංකංශලා කිව්වේ මේක ඇත්තටම වෙන්න ඕන දෙයක් නෙමෙයිනේ. දැන් හැම බාලලලා මෙහෙම වටේ යවලා හැම ෆේමස් කරවන්න ඕන දෙයක් නෙවෙයි. හැබැයි අපි වගේ රටවල එක වෙනවා. පොඩි වීඩියෝයක් හරි වුණා කමක් නැහැ වෙනවා. විනාඩියක් නෙවෙයි තත්පර පහේ හරි දෙයක් කමක් නැහැ වෙනවා. මැජික් වගේ ඕක යනවා. ප්‍රශ්න දෙන්නේ ඉතින් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක එක්ක කෙනා කැමති ඒක හරි. ඒකට අපිට ඉතින් ප්‍රශ්නේ අපිට ඔයගොල්ලන්ට දැනුවත් කරන්න ඕනේ මේක මේ පෝනෝග්‍රැෆි කියන මේ අසබ් වීඩියෝ කියන දේ මිනිසුන්ගේ මේව බලන එක මිනිසුන්ගේ මොළයට සාමාන්‍ය නිරෝගීමත් මානසිකව මිනිස්සෙගේ මොළයට ඩිරෙක්ට් ඉම්පැක්ට් එකක් තියෙනවා. මොකද මේක මාරු උදාහරණයක් දීවනේ අපිට ඔක්සිජන් අපිට ඕනේ. ඒක අපේ මොළයට අවශ්‍ය දෙයක්.
ඒක නැති වුණොත් අපි මේ මොලේ මැරෙනවා. අපි මැරෙනවානේ. හැබැයි මේක අපේ මොලේට අවශ්‍ය දෙයක් නෙවෙයි. මේක අපිට මේ ඩේලි වතුර බොනවා වගේ අවශ්‍ය දෙයක් නෙවෙයි. ඒක තමයි ඔයගොල්ලෝ මුලින් තේරුම් ගන්න ඕනේ මේක. එතකොට තමයි මේක ඇත්තටම ඇත්තම කතාවංශික ෆෝන් ඇඩික්ට් අය ගොඩක් අය දන්නේ නැහැ ඒගොල්ලෝ එකට ඇඩික්ට් කියලා. අනිවාර්යයෙන්ම. අපි අපිත් එක්ක ඉඳපු අය මට ඔන්න ෆින්ගර් පොයින්ට් මේ පොයින්ට් කරලා පෙන්වන්න පුළුවන්. මන් දන්න දැනුමින් ඇඩික්ට් වෙච්ච අය මට කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒක හැබැයි මේ මනුස්සයා දන්නේ නැහැ. දන්නේ නැහැ. ඔව් ඔයගොල්ලෝ මුලින්ම තේරුම් ගන්න ඕනේ ඔයගොල්ලෝ අසාමාන්‍ය විදිහට ඒකට ලොල් නම් ඒ කියන්නේ ඒක බලන්න මාරු වමනාවක් තියෙන නම් මුලින් තේරුම් ගන්න ඒක අවුල්. එහෙම වෙන්න බෑ. මොකද සාමාන්‍ය මිනිස්සෙක්ට සාමාන්‍ය ඇත්තටම කතාව සෙක්ස් කියන දේ ඕනේනේ. හොඳ නිරෝගීවන් මිනිස්සෙක්ට ඒක ඕනේ. ඒක ඕනේ වෙන්නේ එක හේතුවක් තමයි ඒක අපේ ඇඟේ තියෙන හෝමෝන් බැලන්ස් කරනවා. ඒ දේවල් නිසා සහ ඒක ඒක අර මාරු දි ස්ට්‍රෙස් රිලීස් කරන්න හැම වෙන ස්ට්‍රෙස් රිලීස් කරන එක හැම වෙනවා. ඒක හරි. ඒක සාමාන්‍ය නිරෝගීම පුද්ගලෙක්ට ඕනේ. හැබැයි ඒක අසාමාන්‍ය විදිහට කරනවා කියන්නේ ඒකේ අවුල්. ඒක හැම වෙන්න බෑනේ. ඒක අපේ හියුමන් නේචර් එකේ එක නෙවෙයි. ඒක තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ඔයාලට ඇඩික්ට් කියන ඒක තමයි මම ඔයාලට මුලින් සරල උදාහරණයක් විදිහට කිව්වේ. අපිට ඕනේ දේවල් තියෙනවා සහ ඕනේ නැති දේවල් තියෙනවා. මේක ඕනේ නැති දෙයක්. හැබැයි ඒක පොඩි ආතල් එකක් දෙන නිසා මේ අපි පාවිච්චි කරන අපි කන්සියුම් කරන දෙයක්. අද අපි කතා කරන මේ ෆෝනෝග්‍රැෆි නැත්නම් අසත් වීඩියෝ සහ ඒක මිනිස්සුන්ගේ මොළයට බලපාන විදිහ කතා කරද්දී මේක ඇත්තටම මේක බැලුවහම මෙහෙම වෙනවා මේ පාට් එක මෙහෙම වෙනවා කියලා කියන්න පුළුවන් සරල දෙයක් නම් නෙවෙයි. මොකද මේක ගැන රිසර්ච් කරපු අය ඉන්නවා ගොඩක්. ඒ රිසර්ච් වල මේ රිසල්ට්ස් එක එක විදිහට වෙනස් වෙලා තියෙනවා. හැබැයි ගොඩක් තියෙන මිත්‍යා මත නම් ඒ වගේ තහවුරු වෙලා තියෙන ඒ වගේ ප්‍රශ්නක් නැහැ කියලා. හැබැයි අර හැමෝටම එකග වෙන්න පුළුවන් දෙයක් තමයි මේක ඇත්තටම කෙලින්ම බලපෑමක් තියෙනවා. මේගොල්ලෝ කරලා තිබ්බා 2003 කරලා තිබ්බට මේ 2003 නෙවෙයි 2007. ඔව් 2007 කරලා තිබ්බා යුකේ වල මේ රිසර්ච් එකක්. ඒකේ ඒගොල්ලෝ රෑන්ඩම් පිරිමියා විතරයි අරන් තිබ්බේ. හැබැයි පිරිමියා අරගෙන ඒගොල්ලොන්ට ඒ කියන්නේ ස්ටිමියුලේට් වෙන්න ඒ කියන්නේ පසබ්බේ ෆොටෝස් වීඩියෝස් තිනේව පෙන්නලා ඒගොල්ලොන්ගේ බ්‍රේන් එකේ වෙන චේන්ජ් එක මොනිටර් කරලා තිබ්බා. ඒකේ සමහරුන්ගේ ඉෆෙක්ට් එකක් තිබ්බා සමහරුන්ගේ තිබ්බේ නෑ. ඒක නිසා ඒක අර ලොකු සක්සස්ෆුල් අර ග්‍රවුන්ඩ් බ්‍රේන් බ්‍රේකින් රිසර්ච් එකක් විදිහට ගත්තේ නෑ. හැබැයි ඒගොල්ලොන්ගේ ස්ටඩීස් වලට අනුව අපේ සාමාන්‍ය මනුස්ස මොළේ තියෙනවා මේ ඒකට කියන්නේ අර මේ මොළේ ඇතුලේ මැද්දෙම කෑල්ලක් තියෙනවා මේ ස්ට්‍රියාටම් කියලානේ. ස්ට්‍රියාටම්. ඔව් ස්ට්‍රියාටම් කියලා එකක් තියෙනවා. මේ මේකෙන් තමයි ඔය අපිට ෆෝනෝග්‍රැෆි වගේ දේවල් නැත්තම් ස්ත්‍රියා මට මේක හරියට වචනේ මම ඔයාලට කියන්න ඕගොල්ලන්ට. මේකෙන් තමයි අපේ ගොඩක් මේ අපේ මට ෂුවර් නෑ මේකෙන්ද මේ ඩෝපමින් රිලීස් වෙන්නේ කියලා. ඔව් නේ රිවර්ඩ් ප්‍රොසෙස් එක වෙන්නේ ඒකේ නේද මචං? ආ මේකෙන් නෙවෙයි නේද හරි ඩෝපමින් රිලීස් වෙන්නේ ඒකෙන් නෙවෙයි. නෑ 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 නෑ. ආ හරි මේක ට්‍රිගර් වෙන්නේ මේකේ මේ බ්‍රේන් එකේ තියෙන ස්ට්‍රේටම් කියන ස්ට්‍රේටියම් නේ. ස්ට්‍රේටම් ස්ට්‍රේටම් කියලා පාට් එකක් තියෙනවා. මේ පාට් එක තමයි ට්‍රිගර් වෙන්නේ ස්ට්‍රේටම් නේ. ස්ට්‍රියාටම් ස්ට්‍රියාටම් නේ. ස්ට්‍රියාටම් කියන පාට් එක තමයි ට්‍රිගර් වෙන්නේ අපි මෙහෙම කියන්නේ අපේ කියන්නේ එක එකනාගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක අනුව ඔපොසිට් හරි සේම් සෙක්ස් හරි කෙනෙක්ගේ මෙහෙම සබ් වීඩියෝස් නැත්නම් ෆොටෝස් එක්කම ඒකින් ලැබෙන ආතල් එක කියන්නේ අපේ බ්‍රේන් එකේ මෙන්න මේ පාට් එකට. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කනිෂ්කගේ ස්ට්‍රැටම් එකයි මගේ ස්ට්‍රැටම් එකේ සයිස් වෙනස්. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ දැන් ඒක මම මෙහෙම කියන්නම්කෝ. දැන් ඔයා දැක්වා අවුරුදු 15ක පොඩි ළමයෙක් සහ අවුරුදු 25ක වැඩුණු පුද්ගලයෙක් ගත්තොත් එහෙම දෙන්නාගේ ලං එක කියන්නේ පෙනහළුල කැපැසිටි එක වෙනස්. අරයි පෙනහළු පොඩි මෙයාගේ ලොකුයි. මෙයාට අවුරුදු 25 කෙනාට හොඳට බ්‍රීතින් කරන්න පුළුවන්. පෙනහළු හොඳට අර ප්‍රැක්ටිස් වෙලා තියෙන බ්‍රීතින් වලට ගොඩ කාලයක් ඉඳලා පොඩි ළමයාගේ එහෙම නැහැ. අන්නේ වගේ සේම් ප්‍රින්සිපල් එක මේ ස්ට්‍රියාටම් කියන එක කංශකගේ ලොකු වෙන්න පුළුවන් මගේ පොඩි වෙන්න පුළුවන් මගේ ලොකු වෙන්න පුළුවන් කංශකගේ පොඩි වෙන්න පුළුවන් එහෙම පුද්ගලයෙන් පුද්ගලයට වෙනස් වෙනවා. මේක අර
එක ජෙන්ඩ එකක් තියෙන රටේ නැත ලෝකයක පැත්තක් ඉන්න මිනිසුන්ගේ ලොකුවට තියෙන හෙම කිසිම දෙයක් නෑ. අන්න ඒ නිසා තමයි මේ රිසර්ච් එක මේ පෝනෝග්‍රැෆි සහ අපේ හියුමන් බ්‍රේන් එකට තියෙන ඉම්පැක්ට් එක ගැන අර අර මොකද කියන්නේ මේ පාලක පරීක්ෂක මට ඒක මතක නැහැ. මේක එක ස්ටෑන්ඩඩ් එකක් උඩ ඉඳගෙන එතන හැමෝටම සමාන සුදුසුකම් දීලා ටෙස්ට් එකක් කරන්න බෑනේ මේකෙදි. මොකද මේ ස්ට්‍රැටම් කියන එක තමයි ට්‍රිගර් වෙන්නේ පෝනෝග්‍රැෆි කියන දේ එක්ක. මේක එක එක පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙනවා, සයිස් එක වෙනස් වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා ඒකට දක්වන රියැක්ෂන් එක නැත්නම් ඒකට ඒ පුද්ගලයාගේ මොළයේ දක්වන රියැක්ෂන් එක වෙනස් වෙනවා. අන්න ඒක නිසා මේක ඒගොල්ලෝ මේ රිසර්ච් හැමකෙදි මේගොල්ලෝ කියනවා මේක එක්සෙප්ෂනල් කේස් එකක් විදිහට ගන්න එක එකනාගේ ස්ට්‍රැටම් එක බලපානවා ඒක නිසා කියලා. හැබැයි මේ රිසර්ච් වලදී ඔප්පු වෙලා තියෙනවා දිගු කාලීනව පොන්ඩ්‍රොෆි කියන එක බලාගෙන යන්න පුළුවන් අය ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ ඇඩික්ෂන් එකක් නෙමෙයි මම මේ කියන්නේ, බලන අය ඉඳලා තියෙනවා. ඒගොල්ලොන්ගේ කිසිම අර ෆිසිකල් වයලන්ස් මුකුත් නැහැ. ඒගොල්ලෝ හොඳ හෙල්තිය ලෙවල් එකක ඉඳලා තියෙනවා. හැබැයි සමහරු අනිත් ටෙස්ට් කේස් ටිකක් කරලා තියෙනවා. ඒගොල්ලන්ට ගොඩක් කියන්නේ රිකරින් කියන්නේ එක දිගට පෝනෝග්‍රාෆික් වීඩියෝස් එහෙම පෙන්වුවම ඒගොල්ලෝගේ බ්‍රේන් එක ඒ පෝනෝග්‍රාෆික් වීඩියෝස් වල අපි දන්න කැටගරිස් තියෙනවානේ පෝනෝග්‍රාෆික් කැටගරිස් වල. දැන් ඒගොල්ලෝ දන්නවා අපි ඕපන් කතා කරොත් එහෙම පෝනෝග්‍රාෆික් සයිට් එකට ගියොත් එහෙම මේ කැටගරිස් තියෙනවානේ. එක එක කැටගරිස් වලට ප්‍රිෆර් කරන අය ඉන්නවානේ. ඒ කැටගරිස් අනුව බලද්දී පුද්ගල දෙන්නෙක් අරගෙන ඒගොල්ලොන්ට මෙහෙම කැටගරිස් ටිකක් පෙන්නුවොත් එක්කෙනට එක කැටගරි එකක් අනිත් කෙනාට තව කැටගරි එකක් පෙන්නුවොත් එහෙම ඒ කැටගරි එක ඒ පුද්ගලයා ආස කැටගරි එකක් නම් එයා ඒ කැටගරි එක එකේම විතරක් නම් බලන්නේ එයා ඒ කැටගරි එක දකිනවා රියැලිටි එකේ. ඇත්තටම පොරොත් කියන්නේ මේක වෙන මිනිස්සෙක් කරන දෙයක් බලන එකනේ අපි. ඒකේ මිනිස්සය එයාගේ රියැලිටි එකේ තියෙනවා කියලා තේරුම් ගන්නවලු. දැන් අපි හිතුවොත් වයලන්ස් විදිහේ පොනෝග්‍රාෆි බලන කෙනෙක් නම් ඒ මිනිස්සයා සෙක්ෂුවලි වයලන්ස් වෙනවා. එහෙම මිනිස්සු තමයිලු 95% සෙක්ෂුවල් ඇසල්ට් වලට USA වල ප්‍රිසන් එකේ ඉන්නේ. එතකොට ඒගොල්ලෝ කියනවා මේක ඩිරෙක්ට් ඉම්පැක්ට් එකක් තියෙනවා බ්‍රේන් එකට. ඒගොල්ලෝ ලොง ටර්ම් මේ දේවල් වලට මේ කැටගරිස් වලට මේ අදාළ කැටගරිස් වලට මේ අදාළ පොනෝග්‍රාෆි වලට එක්ස්පෝස් වුණාම එයා ඒක රියැලිටි එකේ දකින්නවලු. ඒතොර ඒගොල්ලෝ හිතන්නේ මේ ඒක තමයි සාමාන්‍ය දෙය කියලා. මොකද ඒකේ රිසර්ච් එකේදී ආ කියලා තියෙනවා, රිසර්ච් එකේ පබ්ලිෂ් වෙලා තියෙනවා. ඒ කියන්නේ ට්‍රිගරින් එක ට්‍රිගර්ස් විදිහට කියනවා. අපි කියන්නේ ටර්න් ඔන් වෙන්න. අර මචං ඔක වෙනවා ඇත්තේ දැන් අර ඉස්සලාම වීඩියෝ එකක් බලලා ඊට පස්සේ ඩොපමින් හිට් එක එනවනේ රිවෝඩ් එකත් එක්ක. ඊට පස්සේ ආය බලනවා බලලා කොච්චර බැලුවත් අර තමන්ට ඕන ප්‍රෙෂර් එක ගන්න බැරි වෙන තත්ත්වයක් එනවනේ වීඩියෝස් වලින්. ඔව්. එතකොට රියැලිටි එකේ කට්ටිය මූව් වෙනවා ඒ ප්‍රෙෂර් එක ගන්න. ඔව්. මේ ඒ අනික දැන් මේ 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 රිසර්ච් එකේ තිබ්බ එකේ මචං ඒගොල්ලෝ කියලා තිනවා මෙහෙම ලොง ටර්ම් මේක දිගට ෆෝන් බලලා ඒ අදාළ කැටගරි එක දැන් පිටු වයලන් රිලේටඩ් කැටගරි එකකට බැලුවොත් එහෙම ඒ පුද්ගලයාගේ බ්‍රේන් එක ඇඩැප්ට් වෙනවලු එයා රියැලිටි එකේ තියෙන සමහර දේවල්. අපි ගත්තොත් එහෙම තව ගෑනු කෙනෙක් අඳින ගෑනු කෙනෙක් අඳින ඇඳුමක් මේසයක් උඩ තියෙන පෑනක් වගේ ඒ දේවල් ට්‍රිගරින් වෙනවා, ට්‍රිගරින් පොයින්ට්ස් වෙනවා මචං. හරිද? ඒ දේවල් වලට ඒ මනුස්සයා ට්‍රිගර් වෙනවා. හරි, ට්‍රිගර් වෙලා ඒ මනුස්සයා ඒක රියැලිටි එක කරන්න හදනවා. මගේ තරම මම කියන්නේ තේරෙන්නේ නැති කියලා. කියන්නේ දැන් ආයතනකෝ දැන් මනුස්සයෙක් දවසට පොර්නෝග්‍රාෆි වීඩියෝස් 100ක් පෙන්වනවා කියලා. ඒ 100ම වයලන් කැටගරි එකේ තියෙන 100ක් නම් මේ මනුස්සයාගේ බ්‍රේන් එක ඇඩැප්ට් වෙනවලු. ඒක එයාගේ සෙක්ෂුවල් ප්‍රෙෆරන්ස් එක ඒ කැටගරි එක. එයාගේ නෝමල් එක වෙනවා ඒතොරනේ. ඔව්, නෝමල් එක වෙනවා. ඒ මනුස්සයා හෙනික්මන ටර්න් ඕන් වෙනවා අසාමාන්‍ය දේවල් වලට. මාර ඇබ්නෝමල් දේවල් වලට. ඒ කියන්නේ තම මනුස්සයෙක් අඳින ඇඳුමට නැත්නම් මේ සිවුල තියෙන දෙයක් නැත්නම් මොකක්ද අපි හිතුවත් එහෙම සෙක්ස් ටොයිස් තියෙනවනේ, ටොයිස් වල ෂේප් එක තියෙන මොනවා හරි අයිටම් එකක් දැක්කොත් ඒවට ට්‍රිගර් වෙනවා. එහෙම ඇබ්නෝමල් වෙනවලු මේ මනුස්සකගේ තින්කින් පැටර්න් එක. ඒගොල්ලෝගේ රිසර්ච් එක තියෙනවා මචං US ප්‍රිසන් එකේ ඉඳපු ප්‍රිසනර්ස්ලා සෙට් එකක් කරා, සෙක්ෂුවල් ඇසල්ට් වලට හිරේ ගිහපු සෙට් එකක් අරගෙන රිසර්ච් එකක් කරාම 95%ක්ම එහෙම ඇඩික්ට් වෙච්ච මිනිස්සු ඒ කැටගරිස් වලට. ඒ කියන්නේ ඒක මේ අර අර ඔකේ ප්‍රශ්නේ වෙන්නේ ඔක අර පර්ෆෙක්ට් රිසර්ච් එකක් නෙවෙයි. මොකද මම මේ කියපුව අර බ්‍රේන් එකේ තියෙන ස්ට්‍රේටම් කියන ස්ට්‍රියාටම් කියන එක වෙරයි වෙනවනේ එක එක මනුස්සයෙක්ගේ මනුස්සයට. අර 100ට 100 දැන්
සිය දෙනෙක් කරගෙන කරපු රිසර්ච්චක 95ක්ම ඒක පොසිටිව් කරලා පොසිටිව් නැතිවුණු පස් දෙනා ගේ ස්ට්‍රැටම් එකේ ප්‍රශ්නයක් නිසා එහෙම වෙන්න පුළුවන් නැත්නම් ඒ පස් දෙනාත් ඇත්තටම මේ ඒ කැටගරියකට මේගොල්ලෝට වැටෙන පස් දෙනෙක් වෙන්න පුළුවන් ඒගොල්ලොන්ගේ මේ ෆිසිකල් ස්ට්‍රැටම් වල එහෙම ෆන්ක්ෂන්ස් අනුව වෙනස් වෙන්න පුළුවන් නේ මචං ඒ කියන්නේ ඒක නිසා අර පර්ෆෙක්ට් රිසර්ච් එකක් වෙන්නේ නැහැ මේක කවදාවත් හරිද මේක වැඩි වෙන්නේ දැන් මේ 2021 වගේ අවුරුද්දක් වෙද්දී ලෝකේ තියෙන සෙක්ෂුවල් ඔරියන්ටේෂන් මාර් වෙනස් නේද මාර් කැටගරිස් තෝගයක් තියෙනවා අර අපි ඔබට කියන්නේ LGBTQ තියෙනවා දැන් නේ මේ LGBT කියන එක ඔයගොල්ලෝ හැම දැකලා නැත්නම් කියන්නේ මම ඔරියන්ටේෂන් එක කියන එක මම වඩා සරලවම කියන්නම් ඔරියන්ටේෂන් එක කියන්නේ ට්‍රැඩිෂනල් සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක ට්‍රැඩිෂනල් සෙක්ෂුවල් ප්‍රිෆරන්ස් එක තියෙන්නේ මේල් කෙනා ෆීමේල් කෙනෙක්ට ෆීමේල් කෙනා මේල් කෙනෙක්ටනේ හැබැයි ඔය ඔරියන්ටේෂන් එක වෙනස් වෙනවා සමහර අය ඉන්නවා ෆීමේල් අය ෆීමේල් අයට කැමති මේල් අය ඉන්නවා මේල් අයට කැමති සමහර ෆීමේල් අය ඉන්නවා මේල් සහ ෆීමේල් දෙගොල්ලොන්ටම ඒ වගේම සමහර මේ මේල් අය ඉන්නවා මේල් සහ ෆීමේල් දෙගොල්ලොන්ට ඔය මේ ඔය එහෙනම් අතරම දැන් ට්‍රැඩිෂනලි තියෙන මේල් අය ෆීමේල් අයට ෆීමේල් අය මේල් අයට කියන ඔරියන්ටේෂන් එකෙන් පිට ගියාම අපේ රටේ වගේ නම් මිනිස්සු ඕපන්ලි කියන්නේ නැහැ එයාගේ ඔරියන්ටේෂන් එක මොකක්ද කියලා එයා මේ ඔරියන්ටේෂන් එක ඇබ්නෝමල් නම් ඇබ්නෝමල් සෝරි මේ ඇබ්නෝමල් කියන්නත් බෑ අනිත් සයිඩ් එකේ නේ මැජොරිටියට වඩා වෙනස් නම් එයා ඒක පබ්ලික් කියන්නේ නැහැ මොකද අපේ රටේ ඒ දේවල් ඇක්සෙප්ට් කරන්නේ නැහැ ඒක නිසා හැබැයි අපේ රට නෙමෙයි මේ පිටරට කියන්නේ USA වගේ රටක් ගත්තොත් එහෙම ඒගොල්ලෝ කිසි ප්‍රශ්නයක් නැහැ දැන් මම ඔල්ඩ් ගිව් LGBTQ කියලා මේ ඒකේ LGBTQ කියලා තමයි ඒ කමියුනිටි එක කියන්නේ අපි sexual orientation එකේ community එක කියන්නේ LGBTQ LGBTQ කියන්නේ lesbian ඉන්න පුළුවන් gay ඉන්න පුළුවන් bisexual ඉන්න පුළුවන් transgenders ලා ඉන්න පුළුවන් තව queers ලානේ queers ලානේ ඒ කියන්නේ questioning කියලා category එකක් තියෙනවා ඒක අර මේ මොකද ඒක කියන්නේ මේ ඒගොල්ලෝ අර මේ මේ ඇත්ත මෙම් ලෙඩක් නෙවෙයි ඒක සමහරු කියන එක mental ප්‍රශ්නයක් කියලා මේ හැබැයි එහෙම නෙවෙයි කියන්නේ ඒගොල්ලෝ සමහර අර time එකෙන් time එකට ඒගොල්ලෝගේ preference එක වෙනස් වෙනවා එතකොට ඒගොල්ලෝ හරියටම කියන්න බෑ මෙයා මෙහෙම කෙනෙක් මෙයා මෙහෙම කෙනෙක් කියලා මේ transgender කෙනෙක් කියන්නේ සමහර අය ඉන්නවා ගැහණු අය ඉන්නවා කොල්ලෝ වගේ ඉඳලා transgender වෙනවා ඒගොල්ලෝ ලොකු නම පිරිමි කෙනෙක් බවට පත් වෙනවා එහෙම මේ මේ orientation explain කරන වැඩි නෙවෙයි අපි කරන්නේ මේ අපි කතා කරපු ටොපික් එකට ආවොත් එහෙම මේ එක එකනගේ sexual orientation එක අනුව තියෙන මේ violence ගතිය වෙනස් වෙනවා මේක වැඩේ වෙන්නේ අපේ රටවල වගේ නම් ඔය දේවල් වෙන ඔය දේවල් නිසා වෙන crimes එහෙම කියන්නේ sexual abuse කරන දේවල් rape case එහෙම ඒ දේවල් වලට මාර අඩු මේ වැලියු එකක් නෙමෙයි සාමාන්‍ය රේප් වුණ මිනිස්සෙක් ඇවිල්ලා කියන්නේ නැහැ පබ්ලික් කියන්නේ නැහැ මට මෙහෙම දෙයක් වුණා කියලා. ඇබියුස් වෙන මිනිස්සෙක් කවදාවත් ඇවිල්ලා කියන්නේ නැහැ අපි වගේ රටක මෙහෙම වුණා කියලා. මොකද එක සමාජයෙන් ඒක ඇක්සෙප්ට් කරන්නේ නැහැ. අපි සමාජයෙන් මේ මිනිස්සයව කොන් කරලා මෙන්ටලි පුදුම විදිහට වටනවා පුළුවන් තරම්. මේ ඒක නිසා ඒවල් ඇත්තටම අනන්ත වෙනවා. ඒ දේවල් අපේ රටේ වගේ උඩට එන්නේ නැහැ. මේ හැබැයි පිටරටවල එහෙම එහෙම නෑ ඒගොල්ලෝ මේ වැඩ කරන සේවා ස්ථානවල තියෙන හැරස්මන්ට් පවා ඒගොල්ලෝ මාර ලොකු දේවල් විදිහට ගන්න. දැන් ওই ප්‍රශ්නේ තියෙන්නේ මම අර කිව්වා වගේ මේ පොර්නෝග්‍රැෆි වීඩියෝස් නිසා ලොง ටර්ම් ඉෆෙක්ට් එකක් වෙනවනේ තමන්ගේ මොකද ඒ කියන්නේ සෙක්ෂුවල් ලයිෆ් ස්ටයිල් එක මන් දන්නේ නැහැ ඒකේ කියන්නේ සාමාන්‍ය පොද ලිංගික ජීවිතයේ වෙනසක් වෙනවනේ ඒ වෙනස නිසා අර මං කිව්වේ ඒගොල්ලෝ රියැලිටි එකේ දකින්න ගන්නවනේ ඒගොල්ලොන්ගේ අර ඉමේජිනේෂන් එකේ තියෙන දේ අර රියැලිටි එකේ දකින්න ගන්නවා පොඩි පොඩි සයින්ස් වගේ ඒගොල්ලන්ට පේන්න ගන්නවා එහෙම වුණාම ඒගොල්ලෝ මේ සමාජයෙන් ඇක්සෙප්ට් කරන්නේ නැති ලෙවල් එකේ දේවල් කරනවා ඒක තමයි හැරස්මන්ට්ස් වෙන්නේ රේප්ස් වෙන්නේ ඒ දේවල් වෙන්නේ ඒක නිසා අපිට ඔදේ කතා කරන්න ඕනේ මේ සතියේ ඇත්තටම මේ ඔගොල්ලෝ ෆෝන් බලන්න එපා මොලේ අවුල් යනවා කියන නෙවෙයි මේක සමහරව ඇඩික්ට් කරලා තියෙනවා මොක අනිවාර්යෙන් ওই ප්‍රශ්න තියෙනවා අපි පබ්ලික් කතා කරන්න නැති වුණාට අවුරුදු 17 18 16 වගේ පීරියඩ් එකේ ළමයින්ට ෆෝනේ තරම් තියෙනවා මොකද ඒ පියුබර්ටි එකත් එක්ක ඒ කියන්නේ මොකද්ද
පියුබටිමේ මොකද්ද බං කිව්වේ අපි සිංහලෙන් වැඩි වීර්ය පත්තනේ අන්න වැඩි වීර්ය පත්තනවත් එකේ පීරියඩ් එකේදී ඔය හෝමෝන්ස් අපිට කන්ට්‍රෝල් නැහැනේ එතකොට ඔය දේවල් වෙනවා එතකොට ළමයි පොනෝග්‍රැෆි දැන් මේ කාලේ ඉන්ටර්නෙට් වලට මාර ඇක්සස් කියන්නේ නිකන් බේස්ලයින් ඇක්සස් එකක් නේ ඔක වතුර වතුර ගෙදරක වතුර කරන්ඩ් එකේ ඉන්ටර්නෙට් ඔය ටික තියෙනවා කියන්නේ දැන් තියෙන්නේ හැබැයි අපි ඒ කාලෙම නැහැ මේ ඒත් අපි ඇත්ත කතා කරොත් මේ එතන බැලුවානේ මේ පොනෝග්‍රැෆි කියන්නේ අපි හොඳටම පාවිච්චි කරා දැන් දැන් මේ කාලේ නැති මේ කාලේ එහෙමනම් දැන් මේ දැන් නැති දැන් නේ අර බේසික්ම වෙලා තියෙන්නේ ඒක නිසා වැඩේ වෙන්නේ ඒකට මාළදට ලම් මිනිස්සු ඇඩික්ට් වෙනවා මොකද මේ අනිතර මේ කාලේ ඔව් සෝෂල් මීඩියා එක අනිතර මේ කාලේ කොවිඩ් සිටුේෂන් එක නිසා ඔය ගොඩක් අය ගෙවල් වල ඉන්නේ ඒ ගොල්ලොන්ට ෆිසිකල් කමියුනිකේෂන් වෙන්නේ නැහැ ඒක නිසා ඔ අනිවාර්යෙන් මාර වැඩි මේ රිෆර් කරන සාමාන්‍ය මිනිස්සුය මේ පොනෝග්‍රැෆි සයිට්ස් වලට යනවා වැඩි එහෙම හැබැයි මේක ඇඩික්ෂන් එකක් වෙනවා හැබැයි වැඩේ තියෙන්නේ ඇඩික්ට් වුණ කෙනා දන්නේ නැහැ ඇඩික්ට් වෙලා ඉන්නේ කියලා දැනගන්න ඕන නම් 547ක් 48ක් විතර පුළුවන් නම් බලන්න තින්න අමාරු නම් ආ ඔය ඇඩික්ට් වෙලා ඉන්නේ congratulations ඔය ඇඩික්ට් welcome to the club get on again වැඩේ තියෙන කියන්නේ මේකයි දැන් මේක එහෙම දැන් ඔයාලා එහෙම කල්පනා කරලා බලන්න එහෙම ඔයගොල්ලන්ට මේ ඉන්වොයිස් එකගෙන ඉන්න බැරි එහෙම ප්‍රශ්නක් තියෙනවා නම් බලන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඒක මේ අර මාරාන්තික ලෙඩක් නෙවෙයි. වැඩේ තියෙන්නේ ඔයා දන්නවා. සරලවම කිව්වොත් එහෙම බොන්න පුරුදු වෙච්ච මිනිස්සේ බේබද්දෙක් අපි කියලා කියන්නේ. බේබද්දෙක් කියලා කියන්නේ කවදා හරි දවසක ජීවිතේ එකපාරක් බීලා බලපු මිනිස්සෙක් දෙවෙනි පාරටත් බීලා තුන්වෙනි පාරටත් බීලා ප්‍රශ්නයක් ඇවිල්ලා බීලා නැත්තම් ඒක ආතල් එකක් ගන්න බොනවා. එහෙම මිනිස්සෙක් නේ කවදා හරි දවසක බේබද්දෙක් වෙන්නේ. ඒ ඒ කාල සීමාවේදී මිනිස්සුන්ට වෙනවා වෙන දෙයක් තමයි. මේ මිනිස්සු දන්නවා මේ ඇල්කොහොල් කියන දේ ගැට හොඳ දෙයක් නෙමෙයි හොඳ නැති දෙයක්. හැබැයි ඒක මේ 100% හොඳ නැති දෙයක් නෙමෙයි කියලා එයා හිතලා. එයා අර ගන්නවා. එයාට ඒකෙන් ලැබෙන ආතල් එකක්. එයාට ඒ ආතල් එකේ කන්ට්‍රෝල් එකක් තියෙනවා. එතකොට එයාට ඒ ආතල් එක එක දිගට වෙන අඩු ටයිම් පීරියඩ් එකක් දියෝන වෙනවා. එතකොට තමයි මනුස්සයා ඇඩික් කෙනෙක් නැත්නම් බේබද්දෙක් වෙන්නේ. ඒ වගේ තමයි මේකත් Tamante එහෙම දවසක එකපාරක් එහෙම ප්‍රශ්නයක් නෑ. හැබැයි වැඩේ තියෙන්නේ ඕක දවසට 30-40 වගේ බලන්න ගත්තා. ප්‍රශ්නයක් ඇත්තට මේක මේ ඒක හොඳ නෑ මොකද ඔයාගේ හෙල්ත් එක පැත්තෙන් ඔයාගේ හොඳ නෑ කොහොමත් මේ අනිත් එක තමයි මේ රිසර්ච් වලට අනුව ඔයාගෙන් තව කෙනෙක්ට කරදරයක් නැත්නම් ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන් අවදානමක් වැඩි ඒක නිසා අපිට මේ සති කතා කරන්න ඕනුනේ මේක මේ ටොපික් එක කතා කරන්න ඕන වුණ හේතුව තමයි අර පහන් දුඩාවේ හරි මොකක් හරි ගලක් උඩ නැගෙන මොකද්ද රෙද්දක් කරපු කපල් එක නිසා අනවශ්‍ය ටෙන්ෂන් එකක් ගියා මේ දෙයට. ගිහල ඒක වෛරල් ගියා ඒක වෛරල් ආ යුතු දෙයක් නෙවෙයි. ඔව්. ඒකෙන් මසම මං හිතන්නේ මේ ඔය කොහෙවත් ඉන්න කපල් එකක් ඒ කට්ටිය ඇකියුස් කරලා තිබුණා නේද? ඊට පස්සේ ඒ වගේ ෆොටෝස් කට්ටිය අතර ෂෙයා කරලා තිබුණා නේ. ඔව්. අන්න හරි ඒක අනිත් එක මේ හරි වැරදි එක. ඔව් මම දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අපේ රටේ. අපේ රටේ නෑ හැම රටකම හොමයි. මං හිතන්නේ අනිත් රටවල් ගැන අපේ රටේ දන්න දේ මම කියන්නම්. ඔහොම වීඩියෝ එකක් රිලීස් වුණාම දැන් අපි ගත්තොත් එහෙම ඔය ෆෝන් කම්පැනි තියෙනවනේ මචං. ඒ කම්පැනි වලින් ඔෆිෂියල් පොනෝග්‍රැෆික් ඇක්ටර්ස්ලා නැත්නම් ඇක්ටර්ස්ලා හයර් කරලා වීඩියෝස් හදනවනේ. ඒගොල්ලෝ එන්න පබ්ලික් මේ ප්‍රොෆයිල් එක මේන්ටේන් කරනවා. හැබැයි අපේ රටේ අයට ඒ දේවල් නෙමෙයි නෝනේ. මේ ට්‍රිගර් වෙන නැත්නම් මේ ලීක් වෙන මේ පොඩි වීඩියෝ ක්ලිප්ස් නෝනේ. ඕක අපේ අය බැලුවාම අපේ අය කරන දේවල් වලින් එකක් තමයි මචං ඒක ෂෙයා කරනවා හැමෝටම. හරි. හොයලා බලන්නේ නැහැ කිසිම දෙයක් හොයලා බලන්නේ නැහැ ෂෙයා කරනවා අනිත් එක තමයි මේ ඉන්නේ කවුද කියලා හොයනවා නෑ හරි ඔන්න ඔකම ලොකු ප්‍රශ්න වෙන්නේ ඊට පස්සේ බර්ත් මාක් එකක් හරි කමන්නේ නැහැ කොහෙන් හරි වාගෙන හොයනවා දැන් ඔන්න ඔය වැඩේ නිසා මම මේ දේ කල්ක මතක් කරගන්න හොඳයි වෙලා තියෙනවා මේ පහන් දුඩාවේ සීන් එකට පොලිසියෙන් අනවශ්‍ය මන් දන්නේ වැඩක් නැතුව වෙන්නත් ඇති ඒගොල්ලොන්ට එක්කෝ සෝෂල් මීඩියා මේවල මේක වෛරල් යන්නේ ඒක ඇත්තටම අවුලක් වෙන්න තිබෙන එක ගොඩක්ම Facebook වගේ platform වල viral යන හින්දා ඒගොල්ලන්ට ඒක කියන්නේ digital crime එකක් නේ මේක ඇත්තටම කියන්නේ public place එක pollute කරනා වගේ වැඩක් නේ ඒක නිසා ඒගොල්ලෝ action එකක් ගත්තත් දන්නේ නැහැ පොලිසියෙන් මාර media මේ attention එකක් දීලා තිබ්බා ඒ couple එක හොයලා arrest කරනවා සහ arrest කරා කියලා arrest කරා ඔව් ඊට පස්සේ
ප්‍රශ්නේ වුණේ මිනිස්සුන්ට කවු දෙ දෙන්න කියලා හොයන දැන් මාර මිත්‍යාවෙක් ඇවිල්ලා ඉන්නවා ඒ දෙන්න හොයන වීඩියෝ එක නෙවෙයි වැඩේ ඒ දෙන්න කවුද කියන එක ඒ හොයන්න ගිහිල්ලා කොහෙවත් නැති අහිංසක මිනිස්සු දෙන්නෙක් මේ වැඩේට අහුවෙලා තිබ්බා ඒ දෙන තනිකරම නැරි කරපු කපල් එකක් ඒගොල්ලෝන්ගේ මේ ජීවිතේමනේ ඉවරයි වගේ මිනිස්සුන්ට ලංකාව වගේ රටක එහෙම බඩක් වැදුනොත් එහෙම ඉවරයි නේ මම නෙවෙයි කරේ කියලා මෙයා තමයි ඒ ඉන්න කියලා කියන්න ඉන්න ඕනේ තරම් අය හැබැයි ඒ කවදා හරි කියන්නේ ඒගොල්ලෝ කොහොම හරි ප්‍රූව් කරොත් එයාලා නෙවෙයි ඒක හිටියේ කියලා හැබැයි ඒක හැමෝටම කියන්න කවුරුවත් කැමති නෑ මොකද ඉතින් නෝන්ඩි වගේනේ තමන්නේ බොරුවක් කිව්වා වගේ මාන්ට් වෙනවනේ ඒ දේ තියෙනවා අපේ අයගේ අර ගිල්ටි ඇති සමහරට මන් දන්නේ නෑ කොහොම හරි ඒක නිසා අහිංසක මිනිස්සු දෙන්නෙක්ට මට පාර වැදිලා දැන් මං හිතන්නේ කට්ටිය ලීගල් ඇක්ෂන් ගන්නවා කියෝනේ මචං මේ ඔව් වෙන්න කි ගන්න වෙනවනේ ඉතින් මොකද ඇත්තම ලීගල් දැන් මෙහෙමනේ ඒගොල්ලොන්ට තෝරන්න පුළුවන් ඇති ලීගල් ඇක්ෂන් මුකුත් ගන්න නැතුව හරි කමන්නේ කියලා තැරලා දාන්න වැඩේ වෙන්නේ අපි එහෙම ඒ දෙන්න කරා නම් අපි මිනිස්සු හිතනවා එහෙම හිටියද මචං ඒ කියන්නේ ඒ ඒ ඒ සීන් එක ආරංචි වුණා මුල් වෙලාවේදී දෙන්න පාඩුවේ හිටියලු මේක දැන් නවති යෝග දැන් නවති කියලා හිටියලු බලාගෙන මේ යනකොට නවතිමක් නැති හින්දා අන්තිමට ඒකේ ෆැමිලිස් වල කට්ටියටත් ඒව ආරංචි වෙලා එහෙම දෙයක් මෙහෙම වෙනවා කියලා ඉන්වෝල්වන්ට් එක සෑහෙන මේ කියලා ඊට පස්සේ තමයි කට්ටිය ලීගල් ඇක්ෂන් ගන්න තියෙන්නේ ඒ මේක දැන් තාත් ඒගොල්ලෝ ඉලීගල් ඇක්ෂන් ගන්න නැතු ඒගොල්ලෝ කැමැත්තෙන් හරි කමන්නේ අපිට ඕවදාලා නැහැ කියලා ඉගෙන හොඳටම හිතලා වැඩ කරන දෙන්නෙක් නම් සෝෂල් මීඩියා කියන්නේ රියල් ලයිෆ් නෙවෙයි කියලා හිතලා වැඩ කරන දෙන්නෙක් නම් හරි කමන්නේ අපිට ඕන මොනවාද කියලා හිතේනම් අපේ මිනිස්සු ආයෙන් ගිල දික් කරනවා මේගොල්ලෝ කිසි දෙයක් මේකට අගේන්ස්ට් කිව්වේ නැත්තේ මේ දෙන්න තමයි ඉන්නේ කියලා එහෙම දේවල් වෙන්න පුළුවන් නේ ඒ එන කොහොම හරි ලීගල් ඇක්ෂන්ස් ගන්නවලු ඒගොල්ලෝ නැත්තර මේ වුණ මන්නම් හිතස් නැහැ ඒ වුණ මේ මොකක්ද ඒක කියන්නේ මචං ඒගොල්ලෝ ඉමේජ් එක ඉමේජ් එකම ඉවරයිනේ කියන්නේ තුවාලයක් වුණා නම් තුවාලේ සමීප වෙන ටික දවසකින් ගැලලක් තියෙනවනේ ඒ තුවාලයක්ම නේ ඇත්තටමනේ ඒගොල්ලෝගේ කැරක්ටර් එකට තුවාලයක් උනේ මොකද ඒගොල්ලොන්ට ගෙවල් ගාවි ඉන්න බෑගෙන ඒගොල්ලෝ ජීවත් වෙන වටපිටාවේ ඉන්න බෑ මිනිස්සු වටේ මිනිස්සු යාව ජජ් කරනවා එහෙම ප්‍රශ්න එනවනේ දැන් ඒගොල්ලෝ සෝෂල් මීඩියා වල හැමතැනම පෙන්නනවා එතකොට මිනිසු පරමාර අවුල් විදිහට බලනවනේ පව් ඉතින් මේ ඒකත් කියන්න ඕන නා එපිසෝඩ් එක පටන් ගන්න මේ පෝනෝග්‍රැෆි සහ ඔය සෙක්ෂුවල් කන්ටෙන්ට් තියෙන වීඩියෝ අරනේ අධිපරිහරණය නිසා අපේ බ්‍රේන් එකට වෙන්න පුළුවන් ප්‍රශ්නේ මචං මේ දැන් ඔය ඔය බස් වල එහෙම ඉන්නේ ඔය ජැක් ගාන ඩයල් එහෙම ඉන්නේ මචං නේ මං හිතන්නේ ඒ ඒ ඔය ගැලමයිට මේ එක එක ඇබියුස්මන්ට් කරන කට්ටිය මං හිතන්නේ ඒ කට්ටියට ඔය මං හිතන්නේ ඔය පෝනෝග්‍රැෆි බලලා හරි ඒ ප්‍රශ්න සෑහෙනම තියෙන කට්ටිය වෙන්න තමයි ඔව් ඒ කියන්නේ ඒකේ පැති දෙකක් තියෙනවා අර රිසර්ච් එකේ මේ බුලාවට එකක් මතක් කරේ මචං ඒ රිසර්ච් එකේ කියනවා ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ කවදාවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ පෝනෝග්‍රැෆි බලන්න එපා උපමා රවුල් එහෙම කියලා කියන්නේ නැහැ මොකද ඒ පෝනෝග්‍රැෆි කියන දේ නිසා සමහර මිනිසුන්ගේ හිතේ තියෙන ડિප්‍රෙෂන් පාව අයින් වෙනවලු හරිද පෝන වීඩියෝ බලුවොත් එමේ හිතේ තියෙන ડિප්‍රෙෂන් ගත යනවා වැඩේ තියෙන්නේ ওই දේවල් වලට ඇක්සස් තියෙන්න බෑ මචං ඉන්ටර්නෙට් තියෙන්න ඕනේ මට තියෙනවා කියලා බලන්න පටන් ගන්න. හැමදේම හරිතර ගන්න එපා. එහෙනම් අනවශ්‍ය දේවල් ඕවර් තින්කින් යන්න එපා. මේ අපි බේසික්ම කියන්නේ මේ රිසර්ච් එකේ තිබ්බ අවුට්පුට් එකක් මම මේ කියන්නේ. අනිත් කාපු දේ හරිය එතකොට ඒක නිකන් සෙට් වෙනවා වගේ යන අර ඉට්ස් ෆෝල් ඉන්ටු පාර්ට් වගේ. ඒකේ තියෙනවා දැන් මේ දේවල් වලට ඇක්සස් තියෙන මිනිස්සු ඉන්නවනේ. හරිද දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ ජෙනරේෂන් වල හැමෝටම ඉන්ටර්නෙට් තියෙනවා මොබයිල් ඩිවයිස් එකක් තියෙනවා ඔය දේවල් වලට ඇක්සස් තියෙනවනේ ඔය දේවල් වලට ඇක්සස් නැති දෙයක් ඉන්න අය ඉන්නවනේ මම මේ කතා කරන්නේ වැඩි හිටියට ඒ කියන්නේ අවුරුදු 30 40 සමහර අය ඉන්න පුළුවන් දුප්පත් අය ඉන්න පුළුවන් ඒ අය ඒ දේවල් වල ෆීලිං එක ඒ කියන්නේ දේවල් දැකලවත් ඒගොල්ලෝ එහෙම දන්නේ නැහැ නේද ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා ඒක නිසා ඒගොල්ලෝ පබ්ලික් ටැන් වල ගිහිල්ලා ඒ දේවල් කරලා ඒ ප්‍රෙෂර් එක ගන්නවා චැට් එකක් ගන්නවා කියන ලපයි දීපයි වැඩක් නේ බං ඒ කියන්නේ කිසිම දෙයක් නැහැ හැබැයි මිනිස්සුර ඒක ආත ඒක නිසානේ බං මිනිසුන්ගෙන් ගුටි කාගෙන බස්සල ඔය දේ කරනවානේ ඒ යාගේ ප්‍රෙෂර් එක යාගේ අර සෙක්ෂුවල් ප්‍රෙෂර් කියන දේ තියෙන එන ලෝ ලෙවල් එක එහෙම වෙන්නේ එකේ මිනිසයාට එහෙම අර එකේ এডুকেෂන් එකක් නැතිකම ප්‍රොපර් අනිත් එක ඉතින් යාගේ ඩිසිප්ලින් එක මේ පර්වර්ට්ලා කියලා අපි කියන්නේ මොම මිනිසුන්ට
ඔය තමන්ගේ දැන් අර මම කලින් කිව්වාගේ අපිට ඕනේ නම් කෑම කන්න පුළුවන් බඩගිනි වුණාම අපි කන්න ඕන හැබැයි සමහරවිට බඩගිනි නැති වුණාමත් අපි කනවා ඒ වගේ වුණාට අපි දැනගන්න ඕනේ බඩගිනි නැතුව ඒ කෑම කෑවොත් අපි මහත් වෙනවා කියල ඒක අපි තේරෙන්න ඕනේ ඒ වගේ තමයි අර කිසිම දෙයක් ගැන අර ඕවට ඕනට වැඩිය ඕනෙත් නැහැ අවශ්‍ය ප්‍රමාණයට තිබ්බනම් හරි මේ එහෙම අසාමාන්‍ය මිනිස්සු ඇවිල්ලා සමාජයේ එක එක ප්‍රශ්න එන්න හේතුව තමයි ඕක ඔබ තමයි මේ සතිය අපිට කතා කරන්න ඕන ටොපික් එකව කතා කරන්න ඕනේ කියලා හිතුණා මොකද ගොඩක් මීඩියා වල ඒක කතා කරන්නේ නැහැ පබ්ලික් කතා කරෙත් නැහැ මේ පෝනෝග්‍රැෆි කියන වචනයවත් කියන්නේ නැහැ නේද මේ ඒක තමයි කියන්න ඕනේ අපිට ඒක තමයි අපි මේ අපි දෙන නිකන් ආව එන ලෝඩ් දෙන් ලෝඩ් ලා දෙන්නක් වගේ කියන කියවන්න තුව අපි රිසර්ච් පාරක් දාලා වැඩේ කතා කරේ ඒකයි මේ ඔයගොල්ලෝට ඒක අර මාෂන් දැන් අර මෙහෙමනේ ඉන්ටර්නෙට් හම්බෙච්ච එකෙන් සෑහෙන දෙයක් වුණා. මොකද අපි වුණත් හිතාගෙන හිටපු අපි පොයින්ට් ඔෆ් වියු සෑහෙන රස්ලා තියෙනවා. මොකද ලෝකේ අනිත් තැන්වල මිනිස්සු හිතන විදිය ඒතර අපිට වෙනම නිකන් ඩෝ එකක් ඕපන් වෙනවා අපි මයින්ඩ් එකේ මාහිම හිතන්න පුළුවන් නේද? අපි හිතුවට වඩා ඒ හිතන විදිය මාර සෑහලුයි කියලා. ඉතින් ඔය පෝන් ස්ටාර් කෙනෙක් නැත්තම් ඔය පෝන් මූවිස් වල රඟපාන කට්ටිය ඒ කට්ටිය ඇත්තටම රටවල වල සෙලිබ්‍රිටි ටයිප් එකේ ඉන්න කට්ටියනේ. ඒ කට්ටියගේ ප්‍රොෆෙෂන් එක ඒක. ඒක රටවල් ප්‍රොෆෙෂන් නෑ. ඕ. ඉතින් අර දැන් ඔය ලංකාවේ ඔය ඔය ඇරෙස් කරපු දෙන්නත් ඒ දෙන්නගේ ප්‍රොෆෙෂන් එක විදිහට නේක් කරලා තින්නේ. මම හිතන්නේ ඔය මොකක් හරි නමක් දාලා ඩයරි හරි මොකක් හරි කියලා නේක් කරලා තින්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ ඒක ඒ දෙන්නගේ ප්‍රොෆෙෂන් එක. ඒ දෙන්න මේ සල්ලි හම්බ කරන්න ජීවත් වෙලා කන්න බොන්න ඒ දේවල් වලට කරන්න කරපු දෙයක් ඒක. ඔව් අනේ ගාරි ඒක හොඳ දෙයක් මචං. කියන්නේ ඒක ඒගොල්ලෝ මෙහෙමනේ ඕක දැන් අපේ රටේ ආගම් වලින් ඇරුණාම මචං රටේ මේ වෙළඳාම් කරන්න මේ ව්‍යාපාර කරන්න කියලා නීති ගත වෙලා තියෙන දේවල් ටිකක් තියෙනවානේ. මේක කරොත් මේක වැරදි වැඩක්. මේක නීතියෙන් අසම්මත මේ වෙළඳාමක්. මෙහෙම දෙයක් වාට මෙහෙම මුදල් මා උපයන්න බෑ එහෙම කියලා. ඔයගොල්ලෝ හැමෝම දන්නවා දි ලංකාවේ පාර තියෙන ප්‍රෞඩ් ඉතිහාසය තියෙන ශ්‍රී ලංකාවේ පැරණි මේ වෘත්තියක් තමයි ගණිකා වෘත්තිය කියන්නේ. ඒක එහෙන පට්ට කාලේ ඉඳන් තියෙන දෙයක්. ඒකට කවුරුත් කිසිම නීතියක් ගන්න නැහැ නේද? එහෙම ප්‍රොෆෙෂන් එකක් විතරට කරන්න බෑ. කවුරු හරි පබ්ලික් එකේ ගිහුවොත් මම වෘත්ති විදිහට කරන්නේ මේක කියලා නීතියෙන් කාටවත් කියන්න බෑ වටේ කරන්න එපා කියලා. මොකද ඒක වැටෙන්නේ මේ IT පැත්තෙන් ගියොත් එහෙම මේ මේකක් නේද? මේ SaaS එකක් නේද බං? වැඩ කරන්න පුළුවන් නැත්තම් අපි ගිහිල්ලා ගයක් හදන්න උදව් කරන්න පුළුවන් මේසන් බාස්කට් උදව් කරන්න පුළුවන්. එතකොට අපි කරන්නේ මචං අපි ඇඟේ මහන්සිලා දෙයක් හම්බ කරගන්න එකනේ. ඔව්. අන්න ඒ වගේ තමයි අරකට ඉතින් මේ මිනිස්සයාගේ ඇඟ නම් එයා මහන්සිලා එයා සල්ලි හම්බ කරගන්න විදිහ ඒක නම් එච්චරයි ඉතින් ඒක ඉතින් එහාට ඒක දෙයක් නැහැ. ඔව් මේ කියන්නේ අපි මේ කියන්නේ ඔයගොල්ලෝ මොටිවේට් කරන්න නෙවෙයි මේ මේක නලේසි ආතල් වැඩක් කරලා බලන්න කියනෝ නෙවෙයි. එහෙම නැහැ. ඔව් ඒක අපිට වශයෙන් දැන් ඔය මේ දැන් බෲස් ලී ගහ ගන්නවා බලලා ෆිල්ම් එකක් බලලා අපිට කපාටම ගිහලා බෲස් එක ගහ ගන්න බෑනේ බා ඒකට ප්‍රැක්ටිස් එක ඕනේ කැප කරන්න ඕනේ දේවල් ඩිස්ප්ලින් තියනවා ඒ වගේම තමයි ඔය පෝන් ස්ටාර්ස්ලා ඔය පෝන් වීඩියෝස් වල කරන දේවල් ඒවා අපිට බලපු ගමන් ඒ දේවල් කරන්න බෑ ඒවා කරන්න විදි තියෙනවා ඒවට එක එක රූල්ස් තියෙනවා ලෝස් තියෙනවා කමියුනිටි ගයිඩ්ලයින්ස් තියෙනවා ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා මේ ඉතින් අපි ඒ දේවල් කරන්න මොටිවේට් කරනවා නෙමෙයි ඒ කියන්නේ හැමදේම ගැන අපි මිනිස්සුන්ව ජජ් කරන්න කලින් අපි දැනගෙන හිටියනම් හරි නේද කියන්නේ ඔව් අපි දැන් මේ වගේ කාලෙක අපි මේ ලංකාවේ අපි අර අපේ හදලා තියෙන ට්‍රැඩිෂන් එකට ඒ අර අපි පොඩි කාලේ ඉඳන් අපි හිතලා තියෙන දේවල්ම හිතවුවත් එහෙම අපි ඇත්තටම මේ ලොකු වැරද්දක් ලොකු මෝඩකමක් කරගන්නේ ඉතින් ඔව් මේ මට මතකයි මචං මම ළඟදි බැලුවා උපුල් සාන්ද සන්නස්කරගේ එක වීඩියෝ එකක් යා කියනා මචං මේ දැන් 2021 කාලෙ වෙද්දි මචං අපි අර මම කිව්ව LGBTQ කියන කමියුනිටි එකට වොයිස් එකක් තියෙනවා පිළිගැනීමක් තියෙනවනේ අපේ රටේ. ඔව්. කෙනෙක් පබ්ලික් නෑ ඒක හරි හැබැයි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙනම් මම ගේ කියලා
අපිට එතනින් එහාට මොකුත් කියන්න බෑනේ. ඔයා කොහොමද ගේවෙන්නේ? ඔයා එහෙම ගේවෙන්න බෑ. අපේ රටේ එහෙම කියන්න අපිට කිසිම අයිතියක් නැහැ නේ මචං. ඒකේ මිනිස්සයාගේ sexual preference එක, එයාගේ orientation එක අපිට කිසිම judge කිරීමක් කරන්න එහෙම බෑ. එහෙම මිනිස්සු ඉන්නවා. එහෙම මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සුත් එක්ක ඉන්න තැනක වාඩි වෙන්න එහෙම කෙනෙක් යන රෙස්ටෝරන්ට් එකකට යන්න කැමති නැති මිනිස්සු ඉන්නවා. ඒක හරි. ඒක ලෙඩක් නේ මචං. ඒක phobia එකක් නේ. ඔව් ඒ කියන්නේ අනිත් කෙනාට අනිත් කෙනාගේ ස්පේස් එකට රෙස්පෙක්ට් කරන්න නැති එක නේ මචං. ඔව්. මේ අර පුල්සන් සන්නස්කර කියනවා. ඒක පුල්සන් සන්නස්කර කියන්නේ මචං එන දැන් මේ වෙද්දි වයස මිනිස්සෙක් නේ. එයා එකක කියනවා මේ එයාලගේ කාලේ මචං ගමේ හැම ඉඳපු ඔය මේ ටිකක් අර අර අලස වගේ පොඩ්ඩක් මේ පැත්ත මාරු වෙච්ච වගේ කොල්ලෙක් හිටියොත් අපි ගමේ අය විහිළු කරනවලු පොන්නයා කියලා. දැන් ඒක ඒ මනුස්සයා කියනවා ඒ කාලේ එයාට ඒක ආතල්ලු. එයාත් ඒ කාලේ ඒ මනුස්සයාට එහෙම කිව්වලු. හරිද? හැබැයි එයා දැන් 2021 අවුරුද්දේ හැරිලා ඒ වගේ ඒ කියන්නේ පොඩ්ඩක් අපි දන්නවනේ ඕපන් කතා කරොත් එහෙම සාමාන්‍ය ගේ මිනිස්සු ඉන්නවා සමහරු ස්ට්‍රේට් මනුස්සයෙක් ඉදීමයි. ඒ කියන්නේ මේ හොයාගන්න බෑ. හැබැයි සමහර අය අපිට කියන්න පුළුවන්, අපිට ගෙස් කරන්න හරි පුළුවන් මෙයා අපි අපේ ඔරියන්ටේෂන් එක නෙමෙයි මෙයාට තියෙන්නේ කියලා. එහෙම මිනිස්සෙක් අපි මේ 2021 වගේ බුසන් සන්නස් කරමයි මේ කියන්නේ මචං. හරිද? එයා එයාගේ ජීවිත වැරැද්දක් කියලා කියන්නේ. එයා කියනවා එයා තරුණ කාලේ එහෙම මිනිස්සෙක් හම්බෙලා පොන්නයා කියලා බැනලා ගමේ මිනිස්සුත් නොන්ඩි කරා එහෙම වුණා කියලා. හැබැයි එයා කියනවා මේ මිනිස්සයා මේ අවුරුද්දේ එයාගේ ඉස්සරහට આવුවත් එයා කවදාවත් එහෙම කියන්නේ නැහැ. මොකද දැන් මේ වෙදි ලෝක හැමතැනම පිළිගැනීමක් තියෙනවා. එහෙම ඔරියන්ටේෂන් එකක් තියෙනවා මේ මිනිස්සයා ඉපදුණු විදිහ. අපි ඒක රෙස්පෙක්ට් කරනවා මිසක් මේ මිනිස්සයා විහිළුවට ගන්න එක නෙවෙයි කරන්න ඕනේ කියන දේ තියෙනවා. ඒතර එහෙම බැලුවම මේ මිනිස්සයා ඒ වයසක කෙනෙක් විදිහට ඕ මාර ඉන්නේ මාර ඕපන් විදිහට ඕපන් මයින්ඩ් විදිහට හිතනවා මේ මිනිස්සයා කියන අප්ඩේට් වෙනවනේ මචෝ. ඒ වගේ නෙමෙයි අපේ රටේ ගොඩක් වෙ ට්‍රැඩිෂනල් මිනිස්සු මේ සෝරි ට්‍රැඩිෂනල් මිනිස්සු නෙවෙයි වයසක අය එහෙම ගොඩක් අය කැමති නෑ එහෙම ඒගොල්ලෝ ඒ මන්තේ වෙනස් කරන්න කැමති නෑ. ඒක ප්‍රශ්නක් නෑ. ඒක කියලා කැමත්තනේ. ඒ වගේම තමයි අපි තේරුම් ගන්න ඕනේ ඒ අදාළ පුද්ගලයන්ට ඒ තියෙන රෙස්පෙක්ට් එක දෙන්න. අපිට එහෙම බෑනේ මෙහෙම අයට විහිළු කරන්න එහෙම බෑ. ඒ වගේම තමයි සංස්කෘතිය වගේ අර වීඩියෝ කරපු මොන්සෝ දෙන්න ඕක හොරාට වීඩියෝ කරලා ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ දේ කරද්දී කෙනෙක් හැංගිලා ඉඳලා වීඩියෝ කරලා නෙමෙයිනේ. ඒගොල්ලෝ කැමැත්තෙන් වීඩියෝ කරලා ඒ අදාළ මීඩියා ප්ලට්ෆෝම් වල දාලා ඒකෙන් රිවෙනියු එකක් අරගෙන සල්ලි හොයාගන්න විදිහක් නේ කරලා තියෙන්නේ. ඒකේ මිනිස්සුන්ගේ අයිතිය. ඒ තැන්වල ඒ දේවල් පබ්ලික් කරන්න බැරුව ඇති. ඒක වැරද්දක් වෙන්නේ නැති. ඒක අපි දන්නේ නැහැ. හැබැයි එහෙම කරන්න එයාට හිතුණනම් ඒ දෙන්නට හිතුණනම් ඒක අපිට මේ ඒක ක්‍රියේටිව් වැඩක් මචං. ඒ කියන්නේ ඒක ඔව් අවුට් ඔෆ් ද බොක්ස් ඉදිරියක් නේද? ලංකාවේ මගේ දැන් බලන්න පාරන ඔය වැඩක් කරලා තියෙන්නේ. ඔව් මේ මම දන්නේ ඒක පබ්ලික් තැනක කරන එක එතිකල්ද කියලා. ඔව් ඒක එතිකල්ද කියලා අපි දන්නේ නැහැ. ඒගේ මිනිසුන්ගේ නිදහස ඉතින් ඔය දේවල් අපේ රටවල් වල නෑ. හැබැයි මෙහෙමයි මම මේ කියන්නේ අපේ රටවල් වල හැමදේම වැරදි. පිට රටවල් වල තියෙන දේවල් පට්ට කියනෝ නෙවෙයි. මොකද අපේ රටේ තියෙන සංස්කෘතිය නිසා අපේ රටේ පොඩි කාලේ ඉඳන් අපේ අපිව අපේ අම්මලා තාත්තලා ගහලා බැනලා අපිව හදන නිසා අපි හැදෙනවා ඇත්තටම අනිත් රටවල් වල මිනිසුන්ට වඩා මාර ඩිසිප්ලින් එකක් එක්ක. හොඳ පැත්තකුත් තරක පැත්තකුත් තියෙනවනේ මචං. හොඳ පැත්ත කියන්න ඕනේ. ඒ කියන්නේ මේ ඒ දේවල් තියෙනවා. මේ මොකද මේ සමහර විට දැන් මම පොඩි කාලේ අපේ අම්මා මාව ගහලා හැදුවේ නැත්තම් මම දන්නේ නැහැ මම මේ විදිහ පොතේ ලියද කියලා. මට පොඩි කාලේ හිතිලා තියෙනවා එක එක විකාර. ඒ දේවල් මම කරේ නැත්තේ අම්මට තිබ්බට බය අම්මට තිබ්බ බය නිසා. දැන් එහෙම බැලුවොත් එහෙම මම අපේ අම්මට හැමදාම නෑ මම ඉන්න තරගෙන. මොකද මේ එහෙම කන්ට්‍රෝල් එකක් තිබ්බේ නැත්තම් දැන් පිටරටක වගේ අවුරුදු 15 දාසෙන් අතහැරලා දැම්මනම් මම කොහේ ඉන්නද කියලා මම දන්නේ නැහැ. මම සමහර විට මේ හොඳ දැනගෙන ඉන්න පුළුවන් නැත්නම් සමහර විට හිරේ ඉන්න පුළුවන් නැත්නම් සමහර විට මැරිලා ඉන්නත් පුළුවන්. ඔය වෙන පට්ට මැරෙයි කියලා එහෙම වෙන්න පුළුවන්නේ. ආ අර මචන් තියෙනවනේ මේ 505 ජාතක පොතේ උදාර ජාතක කතාවකුත් තියෙනවනේ මචන් ගිරව් දෙන්නෙක් හැදුණු දෙපැත්තත් එක්ක වෙනස් වෙනවා කියලා. ඒ වගේ තමයි. කොහොම හරි අද එපිසෝඩ් අපිට කියන්න ඕනුනේ මෙහෙම දෙයක් වුණා මේක කිසිම ඇටෙන්ෂන් එකක් දෙන්න ඕනේ දෙයක් නෙවෙයි. මේක කිසිම පබ්ලික් ඇටෙන්ෂන් එකක් ඩිසර්ව් කරන දෙයක් නෙවෙයි. හැබැයි එහෙම වුණා අපේ රටේ ප්‍රශ්නයක් නෑ ඒකේ කියලා අපි කැමැත්තනේ. ඒක හරි. හැබැයි අපිට කියන්න ඕනේ මේ දේවල් මේ වීඩියෝස් වලට මෙච්චර මිනිස්සු ඇටෙන්ෂන් එකක් දෙද්දි සෙක්ස් කියන වර්ඩ් එක කොහෙලා ලෝකේ දෙවනි රට වෙද්දි Google එකේ ප්‍රශ්නයක් තියෙන නැතර මිනිස්සු මෙච්චර මේ දේවල් හොයනවා කියලා. ඒකට අපිට තේරුණා මේ දේවල් ඇත්තටම වැරදි නෙවෙයි. මේ දේවල් ඇත්තටම අපේ සෞඛ්‍යයට අහිතකරයි. ඒ කියන්නේ සෞඛ්‍ය කියන්නේ අපේ මේ mental health එකට මාරු විතර අහිතකර වෙන්නේ.
ඒකම ගුලන් අද ක්ස්ලන් කර අපි තරගෙන අපි ටෙක්නිකල් පාච් අතරම් එම ලොකු ඩීප් ඩයි කරල කියන්න දන්නෑ සරලව තේරණ දිරගුලොන්ට කිව්වේ ඒ එෆෙක්ටයක් තියෙනවා මුලින්ම ඔයගොල කල්පන කළ බලන ඇඩික්ද කියලා මේක කුඩු ගහ ඇඩික්ටුනාවගේ ප්‍රශ්නයක් නෙවේ අනි දෙතමයි මේ ඒවනමට මහිතන්න මේ අපේ මොලේ ඇතුළේ කෙමිකල්ලක වැඩ කරන්නේ ඒ සමානව දෙයක් තමයිනේ අප ආස දෙයක් කරද්දි එහමන වෙන්නේ වැඩේ තියෙන්නේ හොඳර සර්පගල සරලම තේරුම් ගන්න ඕන දේ තමයි අපිට ජීවත්වයෙන වතුර කෑම ඔක්සිජන අත්‍ය අවශ්‍යයි ඒ ඇරෙන් අනිත් දෙවල අත්‍ය අවශ්‍ය නෑ ඒගලක ජීවිතය තියෙන අත්‍යවශනයි කියන්නේ මම කියන්නේ මේ අපිට ජීවත්වෙන සාමාන්‍ය මනුසේකවිද ජීවත්වයෙන නවේ එහෙන අපිට සම්බන්ධ රේෂන් ශිප් තෝන එකන ජීවි කොට්ටා සක ට ජීවත්වෙන්න අපි අරතුර විතරයි ඕනි එහෙම් බලවාම ඊට පිටින් එකතු නොව බොන්න හදාගත්ත පුරුදු සිගරක් බොන්න තියෙන පුරුදු නැත්තම නෝමහරි තියෙන කුණු හරප කියන්න තියෙන පුරුත්තාරි සමහරු ඉන්න කෙලවරක් නැතු කුණු හරු කියන මිනිස්සු ඉන්න අමන්දන්න මගේ යාලු මට කියනවා ඒවා අපි දන්නතුව අපි කම්ෆටබල් වෙලා දේවල් ගැන දේවල් සබර දිය කරම වැරදි කුණු හරප කියන වැරදිනමච ඒක හැබැයි දේවල් මම දන්නැතුවම මම එක්සෙප් කරනවා මම හිතනවා ආය කවුලක් නෑ යාළුවොත් එක්ක දිකිවට අවුලක් නෑ වගේ හිතලා ආතල් එකට වගේ එක්සෙප් කරගන්න හැබැයි මම පට්ට මිනිස්සු තෝගයක් ඉන්න තැනක් ගිහලා කියලා චරිතෙම නෝන්ඩි කරගන්න පුළුවන් ඒ වගේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් ඕක ඔක් කරන්න එපා කියන නෙවෙයි 100%ක්ම කරන්න එපා කියනක නෙවෙයි මේ කියන්නේ ඔතේම ඉන්න තුන නෑ හැම ඉන්නත් බෑ මිනිස්සෙක්ට සයන්ටිෆිකලි හැම ඉන්න නෑ මිනිස්සෙක් ඔගොල බයෝ කරලා තින්නම් ඔගොල දන්න අපි මේ මොකද්ද කියන්නේ කියලා රෑණි දවි උදේ නැගිට්ටාම ඔයගොල්ලෝ තේරෙනවා ඒ දේ මේ එහෙම ඉන්න බෑ මිනිස්සෙක්ට අනික අනිවාර්යෙන්ම මේ හොඳ වැඩි වෙච්ච මිනිස්සෙක් නම් කවදාවත් ඉන්න බෑ හැබැයි අපි කියන්නේ ඒ ඇඩික් වෙන්න එපා මේ දෙයට මොකද මේ දෙය ඇඩික් වෙන්න ඕන දෙයක් නෙවෙයි වුණොත් මේකෙන් ලොකු ප්‍රශ්න තියෙන්නේ ඒක ඔයාගේ මෙන්ටල් හෙල්ත් එකට ප්‍රශ්න පට්ටට මවුල් පට්ට විදිහට මවුල් වෙනවා මේ අන්තිය තමයි වගේ තව කෙනෙක්ට හානියක් වෙන්න පුළුවන් chance එකක් තියෙනවා කියන ප්‍රූව් කරලා තියෙනවා. ඒක නිසා මේ පොඩ්ඩක් කන්සිඩර් කරන්න අපි මේ කියන දේ ගැන මේ ගොඩක් public forum වල public media වල මේ දේවල් කතා වෙන්නේ නැහැ. මේ අපි ඒකට අපි දෙන open කතා කරේ මේ ඔයගොල්ලෝට එක මුලින්ම කිව්වේ speakers දාලා එහෙම ආන්න එපා මේක headset එකයි ගහන්න ආන්න මේ episode එක. මේ අපි මෙහෙම මෙමුනේ කංශකද මේ මසන් අපි දෙන්න මේ පෝඩ්කා සීස් එක අපි දෙන පටන් ගරන් කරන්න අපි දෙන්නට ඕනුනේ මිනිස්සුන්ට දන්න දේවල් කියල දෙන්න අපි දෙන්න දන්න දේවල් කට්ටියත් එක්ක ෂෙයා කරගන්න එතකොට තමන් මේ අපි කියන අපේ දෙන්න කතා කරන දේවල් අහලා තමන් අලුතෙන් හිතන විදිහක් වෙනස් වුණා තමන් ඉතාලෙන් හිතන විදිහට අලුත්යක් හිතන්න පටන් ගත්තා නම් හිතන විදිහ වෙනස් වුණා නම් ඒක ලොකු දෙයක් මොකද උදාහරණ කිව්වා වගේ අපි ශ්‍රී ලංකාවේ දින කල්චර් එක පට්ටම පට්ට ෆැමිලි ෆැමිලි ඔරියන්ට් වෙච්ච කල්චර් එකක් තියෙන්නේ ඒකෙන් ඒෂියන් කන්ට්‍රීස් හැම එකම වගේ ඒසින් එක තියෙනවා ඉතින් අපි අපේ ඒ දේවලුත් එක්ක අපේ හදාගන්න තියෙන දේවල් යම් කිසි දේවල් වගේක් තියෙනවා ඉතින් මේ දේවල් දැනගෙන මේ තොරතුරු දැනගෙන අපි හොඳ පොලිෂ් වෙලා හොඳ ඊළඟ නෙක්ස්ට් ජෙනරේෂන් එකක් අපි හදමු මේ අපි මේ එතකොට සෑහෙන අපි අපි සෑහෙන ගොඩක් ඉස්සරහින් ඉඳී අපේ රටේ අපි හැම හැම දේම අපේ කැටපුරුද්දක් මන්දන්නේ අපි හැම වෙලෙම කම්පයා කරනනේ මචං අපේ තියෙන දේ කෘතක් වෙන මිනිස්සුගේ පුරුද්දක් නැති දේමනේ අපි හොයන්නේ මචං තියෙන දේෙන් සතුටු වෙන්නේ නැහැ ඕකනේ ඉතින් සාමාන්‍ය වෙන්නේ එතකොට අපි කරන්නේ පිටරටක් එක්ක රට දියුණු රටක් එක්ක කම්පයා කරනවා එහෙම කරන්න අවුලක් නැහැ නැත්නම් අපි දන්නේ නැහැනේ තැන්වල යන්න පුළුවන් ස්ටෑන්ඩඩ් එක මෙතන කියලා අපි දන්නේ නැහැනේ ඒක හරි හැබැයි ඒ රටවල තියෙන හැමදේම හරි නැහැ කියන එක තේරුම් ගන්න මුලින් මේ අපේ රටේ පොලිටික්ස් අන්තිමයි ඒක හරි ඒක මම පිළිගන්නවා හරිත් පිළිගන්නවා මේ හැබැයි අපේ කල්චර් එක එහෙම සමහරු කියනවා අපේ කල්චර් එක අවුල් එහෙම කියලා එහෙම අවුල් නැහැ අවුල් තැන් තියෙනවා බොරු කියන්න ඕනේ අවුල් තැන් තියෙනවා ආගම එහෙම වැර අසාමාන්‍ය විදිහට අර අදි අධික ආගමකට ලැබි වෙලා බොරු දේවල් කරන මිනිස්සු ඉන්නවා ඒක හරි හැබැයි අපේ කල්චර් එක 100%ක්ම අවුල් නැහැ මොකද අපේ ගෙවල් වල මිනිස්සු අපේ අම්මලා තාත්තලා අපිව ගෙවල් වල තියාගෙන ගගහ හදනවා
මේක කරපම් මේ කරන්න එපා මේක කරපම් මේක කරන්න එපා කිය හදනවා ඒක හොඳයි ඒක හොඳයි කියලා තේරෙන්නේ ඔය අවුරුදු 25 පණින්න ඕනේ මොකද එතකොට තමයි තේරෙන්නේ කල්පනා කරලා බැලුවාම ඔයගොල්ලෝට මම සරල උදාහරණයක් කියන්න ඔයගොල්ලෝ කැම්පස් එකට වගේ යුනිවර්සිටි එකට වගේ ගියාම ගෙදර මිනිස්සු දන්නේ නැහැ ඔයා මොනවද කරන්නේ රෝට ඔරි හිතේ තියෙන ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා. හැබැයි ඒ වෙලාවේ අන්නේ නිදහස ලැබුණු වෙලාවේ ඔයා නරක දෙයක් කරන්න නැතුව ඉන්නවා කියන්නේ ඔයා හොඳට හැදිලා පොඩි කාලේ. මොකද හොඳට එහෙම කිසිම කවුරුවක් කෙනෙක්ගේ නිදහසක් නැතුව ඕන දෙයක් කරන්න පුළුවන් මිනිස්සු ඉන්න ඒ මිනිස්සුම පාර්ලිමේන්තුවේ. මේ අපි අපි අපේ අපි කියු කියනවා ටික අන්තිමට කිව්වේ ලෝකෙ ඉගෙන ගත්ත මිනිස්සු ඉන්නවා හොඳට පාර්ලිමේන්තුවේ මම දන්නේ නැහැ ගිහිල්ලා මොකද ඒ අවුල් ට්‍රැක් යන්නේ කියලා. මේ අපි නම් ඊළඟ ටොපික් එකට යන්නේ අපි හිතන මේසෙදී අපි කතා කරා කියලා ඔයගොල්ලොන්ට. මේ ඔව් නේ බා තමයි කියන් තියනවා තව අපි ඊළඟට යන්නේ මචං. ඔව් මේ මේසෙදී TV series නෙමෙයි TV series review එකක් තියෙන්නේ. review එක කියන්නේ මේක අනිශ්චයමයි පට්ට මාස TV series එකක්. Rick and Morty කියන්නේ 2013 පටන් ගත්ත TV series එකක්. කාටූන් එකක්. හැබැයි මේක අර මේ කාටූන් කිව්වම ඕගොල්ලෝ මතක් වෙන්නේ ලපයි සිපයි නිකන් පොඩි ළමයින්ද බලන්න අද පොවනේ බම් සුපර් හීරෝස් ලගේ. නෑ මේක මේක යන්නේ මේ පොඩි ළමයින්ද බලන්න අද පුරක් නෙමෙයි. මේක 18 plus categorize කරපු කාටූන් එකක් Rick and Morty. මේක scientific කාටූන් එකක්. මේකේ ප්ලොට් එකේ තියෙන්නේ රික් සැන්චෙස් කියලා ඉන්නවා. එයා සීයා. එයා පට්ට ජීනියස් ඩයලොග් එයා මේ ටයිම් ට්‍රැවල් හැමදේම කරලා තියෙන සයන්ටිස් කෙනෙක්. යුනිවර්ස් එකේ ඉන්න ඉන්ටෙලිජන්ස් මොනවද ළගනේ? මිනිහාම තමයි කියන්නේ. මිනිහා වයසයි හැබැයි මිනිහා කියලා අර ඇඩ්වෙන්චර්ස් ඔක්කොම කරන්නේ මෝටිත් එක්ක. මෝටි කියන්නේ මෙයාගේ මුණුපුරා. මේ මෝටි එච්චර මේ රික් කියන්නේ පට්ට මොලේ තියෙන ඩයලොග් පට්ටම ටැක්ටිකල් හැමදේටම මොකක් හරි ආන්සර් එකක් තියෙනවා. හැබැයි මෝටි කියන්නේ පට්ටම මොලේ තියෙන ඩයලොග් නෙවෙයි. හැබැයි මිනිහා මාර්ගෙදියට මේ හියුමන් කෙනෙක් නේ. ඒ කියන්නේ අනිත් මිනිසුන්ට හිතන විදිය හිතනවා. ඔව් අර හැමදේකම රොබෝ කෙනෙක් කියලා. ඒ කියන්නේ ඒ TV series එක ගොඩක් අය සෙට් වෙන්න නැති වෙන්න පුළුවන්. මොකද මේ සමහරක් දේවල් කියනවා තේරෙන්නේ නැහැ. ඉමේජිනේෂන් එක තමයි ඉතින්. හැබැයි ඒ සමහර කන්සෙප්ට්ස් එහෙම ටයිම් ට්‍රැවල් කන්සෙප්ට් එහෙම ඒ දේවල් ඇත්තටම මේ ඔය ඉන්ටර්ඩයිමෙන්ෂනල් අර ඩයිමෙන්ෂන්ස් අතර ට්‍රැවල් කරන කන්සෙප්ට්ස් එහෙම මේ කාටුන් එකේ හොඳටම තියෙනවා. يعني දැනට අපේ ලෝකෙ පිළිගන්න ස්ටෑන්ඩඩ් වල තියෙන තියරීස් වලටම තියෙනවා. මේ මේක බලන්න මේක මරු මේක සීසන් 5ක් යනවා. එක සීසන් එකේ එපිසෝඩ් 10යි තියෙන්නේ. 10ක් නෑ සමහර එපිසෝඩ් වල සීසන් වල වෙනස් වුණා. ඔව් මේ 2013 පටන් ගත්තේ 5 වෙනි සීසන් එක ඉවර වුණා නේ. නෑ තව එක එපිසෝඩ් එකක් එනවා තියෙන. මේ අන්තිම සතිය ගියේ පැය එපිසෝඩ් එනේ නේද? නෑ මේ 9 අද ගියේ. හරි. එහෙනම් එපිසෝඩ් 10යි තියෙන්නේ. 10න් එක සීසන් එකක් ඉවර වෙනවා. මේ බලන්න මේක මේ ගෙදරයිත් එක්ක නම් බලන්න එපා. මොකද මේ ඔව් ගෙදර එක්ක බලන්න එපා. කාටුන් නෑ උනට ගෙදරයිත් එක්ක බලන්න එපා. මේ අපි අර හරලම් කිව්වොත් එහෙම පොණු අර එහෙම ඒකේ පොෂ් කුණු හරප ඉංග්‍රීසි කුණු හරප එහෙම කියනව නෙමෙයි විදිනවා. මේ ඒක නිසා මේ නා ගන්න වෙනවා ඉදරයත් එක බලන්න එපා. බලන්න මේක මරු මාර් ක්‍රියේටිව් ගොඩක් අයද සෙට් එකයි ගොඩක් අය මේක අර පළවෙනි එපිසෝඩ් දෙක තුන බලලා ඉනිෂියල් ස්ටෙප් එක ගන්න නැති මිනිස්සු තමයි ඉන්නේ. මොකද මේ කාටුන් එක නිසා ජජ් කරනවා. උනට බලන්න ගත්තොත් එහෙම මේක බලනවා මේක අර ඒකේ කියන්නේ රික් කියන පොර කටහැරියොත් පොර කියන්නේ ඇත්ත. ඔව් මිනිහා හાર્ඩ් ට්‍රූත් කියන්නේ මිනිහා අර සයන්ටිෆිකලි හැමදේම ලොජිකලි මිනිහා ලොජිකල් බුවෙක් නේ. ඔව් මේකට ඩයිනමික් ඩුවෝ කෙනෙක් දෙන්නෙක් මේ දෙන්නා කියන්නේ ක්‍රික් කියන්නේ ඇත්තටම හියුමන් රොබෝ කෙනෙක් වගේ.
මිනිහ කිසිම දෙයක් කන්සිඩර් කරන්නේ නැහැ. මිනිහ ඉස්සරහින මනුස්සය කැතයි නම් කැතයි කියනවා. දැන් අපි වගේ නම් අපේ ඉස්සරහින මනුස්සය කොච්චර කැතයි නා මොනාවුල දීපත් අපි කියන්නේ නැතුව ඉන්නවනේ මනුස්සය හිතරිද කියලා මූ හැම නැහැ මූ කියනවා. ඒක බැලන්ස් කරන්නේ මෙයාගේ මුණු පුරා. එයා තමයි එයාගේ තමයි හියුමන් පැත්ත. එයා එහෙම දේවල් කරන්නේ නැහැ. හැබැයි එයාට සයන්ස් කියන කිසිම ටෙක්නොලොජි නොලෙජ් එකක් නැහැ. එයා තමයි මේ ටීවී සීරීස් එකේ මේ දෙන්නගෙන් හියුමන් පාර්ට් එක කරන්නේ යා. මෙයාගේ සීයා තමයි රොබෝ කෙනෙක් වගේ සයන්ස් කාලා ඉන්නේ. මේ මරු මේ ටීවී සීරීස් එක බලන්න. මාර් ක්‍රියේටිව්. පට්ටම ක්‍රියේටිව්. මේ බලන්න නේ මචං. ඒක බලන්න ඒක බලලා හිතන විදිහ වෙනස් කරගන්න. ඔව් ඒකේ මේ හොඳට තියෙනවා එක්ස්ප්ලেইন කරලම තියෙනවා සයන්ටිෆික් පාර්ට්ස් එක මේක බලන්න. මේ එහෙනම් මේ සති අපි දාගත්ත ටොපික්ස් ටොපික්ස් දෙක හරි අපි යන ලබන සති අලුත් එපිසෝඩ් එකකින් හම්බෙමු. පරිස්සමෙන් ඉන්න හැමදාම කියනවා වගේ පරිස්සමෙන් ඉන්න. දැන් අවුරුදු 30ට අඩු අයට වැක්සින් එක කරනවා. ඔයගොල්ලන්ට වැක්සින් එක ගන්න එලිජිබල් නම් ඔයගොල්ලෝගේ පැත්තේ වැක්සින් එක ගන්නවා නම් ගිහිල්ලා ගන්න. ස්කිප් කරන්න එපා ඔය එක එක වැක්සින් වල සයිඩ් ඉෆෙක්ට්ස් එහෙම හිතන්න එපා. මොකද මේ ෆ්‍රී ගන්න වැක්සින් එකක්නේ. ඔක ගහ ගන්න. ඕකෙන් 100%ක් නැත්නම් 75%ක් නැත්නම් 80%ක් හරි ඔබ සේෆ් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝගේ වල ලාය පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ නිසා වැක්සින් එක ගන්න. ඔයගොල්ලන්ට දෙනවනම් ඔයගොල්ලන් ගෙවල් පැත්තේ ගිහිල්ලා ඒක කරගන්න. මේ පරිස්සමෙන් ඉන්න. මේ ලබන සතියේ අපි වෙන හම්බෙමු. ජය වේවා.